भाग्यवन्नो अरिहन्नो सिरे समन्त भद्र नामोप लक्षितो महामुनीन्द्रयन् वहन्सेत पीतपासादये सुवनकुटीन् दंसभामण्डपये मिनिफलगत बसवडिन्नट आराधना करमि अद सुदानम हेम के नेक्मा संसार विमुक्तिय गवेषणय करान्नेक विसिंग संसार विमुक्तिय सोयान्नेक विसिंग सेविय युतु दैनगत युतु प्रत्यक्ष करगत युतु उतुम विमुक्ति मार्गे पिलिबंधव विश्लेषणय सिदु करान्न विमुक्ति मार्गे पिलिबंधव गवेषणय करान्न मिनिसुंट विमुक्ति आवश्यवान्ने ए मिनिसुंगे जीवितोल पावतीन असहनय नति करगान्न वेदनाव नति करगान्न हा देविल्ल नति करगान्न මිනිස් විමුක්තිය හොයන්නේ ඒ නිසා. ඔබ සොයන විමුක්තිය ඔබේ සිතේ පවතින වේදනාවට සාපේක්ෂකයි. තමාගේ ළඟම ඥාතියෙක් මිය යනවා. එතකොට තමාට ලොකු මානසික වේදනාවක් දැනෙනවා. මට තේරෙනවා මේ මානසික වේදනාවක් දැනෙන මනුෂ්‍යයා විමුක්තිය සොයන බව. කවරනම් විමුක්තියක්ද? ඔහුගේ මානසික වේදනාවෙන් නිදහස් වන තෙක්. එතකොට ඒ දක්වා යා විමුක්තිය සොයන. ඊට පස්සේ ඒ වේදනාව නිදහස් වෙන්නේ සම්මත ක්‍රමයකට. අපට අදහසක් තියෙන්න ඕනේ ක්‍රමය ගැන. කෙනෙකුගේ වේදනාව නැති වෙන සම්මත ක්‍රමය තමයි ඒ වේදනාව ඇතිවෙච්ච කාරණේට අලුත් කාරණයක් තමන්ගේ සිත තමුන්ට අඳුන්වා දෙනවා. තවත් වචන වලින් කියනවා නම් ආදේශකයක් අඳුන්වා දෙනවා. තමන්ගේ ළඟම ඥාතියෙක් මිය ගියාම ඒ මිය ගිය ළඟම ඥාතියා වෙනුවෙන් ඔබ කරන්නේ කවුරු හරි කෙනෙක් හිතවත් කරගන්නවා. නැත්නම් ඒ වෙනකන් දුරින් හිටපු කෙනෙක් එදා ඉඳලා ලං කරගන්නවා. ඒතර අර මානසික වේදනාව මං අහන්නේ තියෙනවද නැද්ද කියලා. මානසික වේදනා තියෙනවා. මානසික වේදනාව ඇතිවෙන්න හේතු වෙච්ච කාරණයට අලුත් කළා. මානසික වේදනාව තියෙනවා. දැන් එතකොට ඒ අපි අලුතෙන් අඳුන ගත්ත කෙනා නැති වුණහම අර පරණ වේදනාව ඒ විදිහටම ආයේ මතු වෙනවා. මිනිස්සු විමුක්තිය හොයන්නේ තාවකාලිකව. ඒ වෙලාවට සහනය හොයනවා. ඒක හරියට ඔළුව කැක්කුම හැදිච්ච කෙනෙක් පැරසිටමෝල් දෙකක් බීලා ඔළුව කැක්කුම නැති කරගන්නවා වගේ. ඇත්තටම නැති වෙන්නේ නැහැ, නොදෙනී යනවා. දැන් ඇත්තටම විමුක්ති ගවේෂකයෙක්, සත්‍ය ගවේෂකයෙක් මේ තමාගේ සිත මේ හැසිරෙන ක්‍රමය ගැන කල්පනා කරනවා. මම මේ සත්‍ය සොයනකොට මට තේරුණා මම සත්‍ය අවබෝධ නොකළ මම සාපේක්ෂක මාරු කර කර දුක වහනවා. කොබලනේ වචන තේරිච්චා. මම දුක වහනවා. මගේ හිතර දුක එනකොට ඒ දුක එන සිද්ධිය අයිවත් කල්ලා වෙන සිද්ධියත් දාලා දුකෙන් නැති වෙන විදියට මම හිත වහ ගන්නවා. හැබැයි හිත වහ ගත්තට මට දැනුණා ඇතුළෙ ප්‍රශ්නයක් තියෙන බව. කොච්චර ආදේශක හිතර දුන්නත් විවිධ දේවල් දුන්නත් යාළුවෝ මිත්‍රයෝ හිතවතුන්
උගත්කම සියලුස් දේ ඉතර දුන්නත් හිත තෘප්තිමත් නොවන බව මට තේරුණා. ඔගොල්ලන්ට තේරෙන එකම මට ඒ කාලේ තේරුණා. එතුරු මම කල්පනා කළා කොහොමද හිත තෘප්තිමත් කරන්නේ. හිතේ ස්වභාවය හැමතිස්සෙම එයා දුක වහ ගන්නෝ. එයා විමුක්තිය හොයන්නේ සාපේක්ෂ දුකේ සීමාවට විතරමයි. හිතේට දුක දැනෙන සීමාවට විතරක් විමුක්තිය සොයනෝ. ඔගොල්ලෝගේ විමුක්තියත් ඒ වගේ. ජීවිතයේ ගොඩාක් ප්‍රශ්න තියෙන කෙනෙක් මේ දේශනා කරන වචන සමුදායට සවන් දීගෙන ඉන්නකොට ඒ වචන සමුදාය තේරුම් යනකොට එයාගේ හිත නිවෙන්න පටන් ගන්නවා. එතකොට එයා හිතනවා දැන් හරි. දැමාව විමුක්තියට පත් වෙලා. විමුක්තියට පත් වෙලා නැහැ. තාවකාලික සංහිඳියාවකට පත් වෙලා. ඒ තාවකාලික සංහිඳියාව දිගු කාලීන එකක් නෙවෙයි. ඒක සාපේක්ෂක තමුන් දැකපු, තමුන් හිතපු, තමුන් කල්පනා කරපු දේවල් වල හැඩතල වෙනස් වීම නිසා ඔය දැන් හිත නිවිලා වගේ තියෙනවා. ඔය හිත ආයි කවදක හරි කොවිලාවක හරි ගිනි ගන්නවා. තියුණටත් වඩා. තියුණට වඩා ගිනි ගන්නකොට මම ඒකට බෙහෙත් දෙන්න දැන් සූදානම් වෙලා නැහැ. ඒ නිසා මම මෙසේ කල්පනා කළ යුතුයි. මේ හිත නිවිලා වගේ තියෙන්නේ මේ මාව රවට්ටන්න මගේ හිත උත්සාහ කරනවා. මං කොවිලාවකවත් මේ රැවටීමට අහු නොවිය යුතුයි. ඔබට ජීවිතයේ හම්බෙන ලොකුම රැවටිලිකාරයා ඔබේ සිත. ඔබට ජීවිතයේ හම්බෙන ලොකුම සතුරත් ඔබේ සිත. ඔබට ජීවිතයේ හම්බෙන ලොකුම අපරාධකාරයා ඔබේ සිත. ඒ වගේම ඔබට ජීවිතයේ හම්බෙනම සුන්දරම දේත් ඔබේ සිත. මේ ඔක්කොම එකක් ඇතුලේ පවතිනවා. ප්‍රශ්නය මිනිස්සු සිත අඳුනගන්න නැතුව සිත එක්ක ජීවත් වෙන්න යනවා. ඔගොල්ලන්ට හැමදාම මේ සසර වරදුනේ, මේ සසර දුක ඉවර වුණේ නැත්තේ සිත එක්ක ජීවත් වෙන්න ගියා. මම ඔගොල්ලන්ට උපමාවක් කියනවා. මම මේ කියන උපමාව හැමෝම පුංචි කාලේ දැකලා තියෙන උපමාවක්. පූසෙක් මියෙක් අල්ලන උපමාව. පූසෙකුට බඩගිනි වුණාම පූසෙක් කරන්නේ මියෙක් අල්ලන්න යනවා. ඉස්සෙල්ලා මේ පූසා කෝමාරි දුවලා අහුමුළු වලින් රිංගලා අර මීය අල්ල ගන්නවා. මං ඔගොල්ලන්ගෙන් අහන්නේ මේ පූසා මීය අල්ල ගත්ත ගමන් මරලා කනවද කියලා? නෑ, කන්නේ නෑ, මරන්නෙත් නෑ, අඩපණ කරනවා. කොබලන්න මේවා අදෙක් මේ කුඩා කාලේ දැකලා තියෙන අය අඩපණ කරනවා. අඩපණ කළ ඉවරලා පූසා කරන්නේ හොඳට ඉඩ තියෙන තැනකට මිය කටේ ගහගෙන එනවා. ඇවිල්ලා මිය දානවා. මිය දාලා පූස මොකද්ද කරන්නේ? ඈ, මියත් එක සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනවා නෙමෙයි, සෙල්ලම් කරන ගමන් සෙවිල්ලෙන් ඉන්නවා. මූට්ගේ පණ වැඩි වුණොත් මූ මොකද්ද කරන්නේ? මූ දුවනවා. මුගේ පණ ගියොත් මට සෙල්ලම් කරන්න කෙනෙක් නැති වෙනවා. ඒ නිසා මං දෙකම ගැන බලා ගන්නවා. මුගේ පණ යවන්නත් නරකයි, මූට වැඩියෙන් පණ එන්නත් නරකයි. කොබලන්න මේ උපමාව තේරින අය. දැන් පූස තමයි මේ දේශනාව ශ්‍රවණය කරන ඔබ. මීය තමයි ඔබේ සිත. දැන් ඔබේ සිත අරගෙන යන්න එලිමහන් තැනකට. ඒ එලිමහන් තැන කියලා මම කියන්නේ යෝනිසෝ මනසිකාරය, නැත්තං සිහිය පවත්වන පිට්ටනිය. සිහිය කියන වේදිකාව. සිහිය කියන වේදිකාවට මමයි මගේ සිතයි දෙන්නම ගිහිල්ලා අපි එතන පොඩි තරගයක් කරනවා. පොඩි ක්‍රීඩාවක්. දැන් ඉතින් ක්‍රීඩා කරන කාලනේ, අවුරුදු කාලනේ. අද දැන් මේ මාසෙම ඔය පූස් ක්‍රීඩාව, මී ක්‍රීඩාව කරන්න. ඒ පූසා අර මීයා දෙස මීයට කරන දේවල්. එරසේ මීයා පූසගෙන් බේරෙන්න දඟලන විදිය. කොච්චර දැඟලුවත් මීයට පූසගෙන් ගැලවෙන්න බැහැ. පූසා කපටි. පූසට ශක්තිය තියෙනවා. දැන් ඔබ ඉස්සෙල්ලම පූසෙක් වෙන්න. දැන් මං අහනවා ප්‍රශ්නයක් ඔයගොල්ලන්ගේ. පූසෙක් වෙන්න මොනවද සුදුසුකම්? පූසෙක් වෙන්න
මගෙන් ඉගෙන ගන්න කාලයක් බොහෝ දේවල්. කෙනෙක් මේ දේශනාව අවුරුදු ගානකට සවන් දෙනවා. සවන්දී ලිවෙල්ල කියනවා කෙනෙක් අහනවා, දැන් උඹ අවුරුදු 10ක් විතර 7ක් 8ක් ගියානේ, උඹ නිවන් දැක්කද? නෑ, මං පූසෙක් වුණා. පූසෙක් වුණා? ඔව් පූසෙක් වුණා. මට උන්වහන්සේ මුකුත් කියලා දුන්නේ, හොඳට මීවල්ලන හැටි කියලා දුන්නා. ඇතර මම මිනිස්සුන්ට මීවල්ලන හැටි කියලා දෙනවා. ඒ මීය තමයි ඔබේ සිත. මීය වල්ලන්න කියලා දෙන්න කලින් පූස ශක්තිමත් කරනවා. පූස තමයි මම. මට පුළුවන් වෙන්න ඕන මම අල්ලගත්තු මීයාව මගෙන් පැනලා යන්න නැති වෙන විදියට ආරක්ෂා කරගන්න. ඒවගේම මට පුළුවන් වෙන්න ඕන මම අල්ලගත්තු මීයාගේ අවශ්‍යතාවය තේරුම් ගන්න. හා හැකියාව තේරුම් ගන්න. හා නොහැකියාව තේරුම් ගන්න. ශක්තිමත් බව තේරුම් ගන්න. හා දුර්වල බව තේරුම් ගන්න. මං හිතන්නේ කෙනෙකුට ඔය උපමාව ඇති රහත් වෙනකම්ම. කොබලන්නේ කතාව මේ දහම තේරෙනයි. කෙනෙකුට මේ සසර දුක ඉවර කරනකම් ඔය උපමාව ඇති. කිව්වේ මීවල්ලන්න කිව්වා. හොඳ දක්ෂ පූසෙක් වෙන්න කිව්වා. මීය අඩපණ කරන්න කිව්වා. මීය මරන්න එපා කිව්වා. මීය මැරුවොත් පරීක්ෂණය කරන්න හම්බ වෙන්නේ නැහැ. මීයට ශක්තිය වැඩි වුණොත් ඒත් පරීක්ෂණය කරන්න හම්බ වෙන්නේ නැහැ. අපි අපේ සිත ධර්මයෙන් දුර්වල කළා, සිහිය කියන පිට්ටනියට දාලා අපි එළියට ඇවිල්ලා අපේ සිත දුවන විදිය, හැංගෙන විදිය, විලාප තියෙන විදිය, වේදනාවෙන් කෑ ගහන විදිය, හා අපෙන් එක එක දේවල් ඉල්ලන විදිය. මේ සිත අපෙන් එක එක දේවල් ඉල්ලනවා. ඒ ඉල්ලන හැම දෙයක්ම අපි දැකපු දෙයකට, අහපු දෙයකට, දැනිච්ච දෙයකට සාපේක්ෂකයි. කොබලන එක තේරෙනයි. සිත මගෙන් දේවල් ඉල්ලනවා. සිත මගෙන් ඉල්ලන හැම දෙයක්ම මම දැකපු දෙයකට සාපේක්ෂකයි. මම දකිනවා කවුරුහරි කෝච්චි එක වාඩි වෙලා යනවා. සිත මට මෙහෙම කියනවා, උඹ ඔයකයි වාරු ගැහුවට උඹ කෝච්චිය ගිහිල්ලා නෑනේ, දැක්කන්නේ අරයා කෝච්චි යනු බත් ඵලයන් කෝච්චිය. සිත මට සාපේක්ෂකයක් දුන්නා. ඊට පස්සේ මම කල්පනා කරනවා, සිත මට කිව්වා කෝච්චිය යන්න කියලා, මම කෝච්චිය ගිහිල්ලා බලන්න ඕන. ඔන්න මං කෝමාරි දඟලලා දඟලලා කෝමාරි සල්ලි හොයාගෙන කවුරු හරි අල්ලගෙන කෝච්චිය ගියා කියමුකෝ. කෝච්චියෙන් ගිහිල්ලා ඉවෙල්ලා දැන් කෝච්චියෙන් බැස්සා. ඊටස්සේ මොකද තී? ඈ? මොකුත් නැහැ, ඒක ඉවරයි. මේ ජීවිතේ හැම එකක්ම ඉවර වෙනවා. කොබලන් මේක තේරෙනවද? මන්නම් කෝච්චියෙන් බහැලා කියන්නේ ඒකත් ඉවරයි. ඊටස්සේ මං කෝච්චියට ආයි කෝච්චිය කර නැග්ගහම මම කියන්නේ ඒකත් ඉවරයි. ඊටස්සේ අපි කොහෙට හරි ගියහම කියන්නේ ඒකත් ඉවරයි. මේවා එක එක ඉවර වෙනවා. මේ ඉවර වෙන්නේ මගේ සිතේ තියෙන අදහස්. මගේ සිතට අදහස් වැටෙන්නේ මේ මම දකින දේවල් නිසා. දැන් මං කෝච්චි ප්‍රශ්න ඉවර කරගත්ත කියමු. ඊට පස්සේ මම දකිනවා මිනිහෙක් පොල් ගස් යනවා. ඔගොල්ලන්ගේ හිත කියනවාද දැන් කෝච්චිය ගියා වගේ පොල් ගහෙත් ඵලයන් කියලා? නෑ, ඇයි නැත්තේ? දැන් කල්පනා කරන්න, මගේ හිත හරි අසාධාරණයිනේ, පක්ෂග්‍රාහී. අර මිනිහා කෝච්චි යනකොට සිත කිව්වා කෝච්චි යන්න කියලා. ඊට පස්සේ මං කෝච්චියෙන් බැහැලා ප්‍රශ්න ඉවර කරගත්ත එක කොහොම හරි ගියා. මං ඊට පස්සේ මිනිහෙක් පොල් ගහකට යනව දැක්කා. හැබැයි මගේ හිත මට කියන්නේ පොල් ගහට යන්න කියලා. ඇයි මට එහෙම වෙන්නේ? මොකද්ද මගේ ප්‍රශ්නය? දැන් මාව තේරුම් ගන්නවා මම විසින්. මගේ සිත මාව පොළඹවන්නේ සමාජයේ වටිනවා කියලා සම්මත කරපු දේවල් වලට විතරමයි. කොබලන එක තේරෙනවා. මොකක් හරි එකක් සමාජ සම්මතයේ වටිනවා කියලා සම්මත කළ තිබ්බනම් මගේ සිත හොරාට මට කියනවා අන්න අර්ක කරපන් කියලා. ඒ වටිනවා කියන එක කරගන්න බැරි නම් මට සිත කියනවා පොල් ගස් ගිහිල්ලා හරි කමන්නේ ඒක කරපන් කියලා. කොබලන එක තේරෙනවා. ඊටස්සේ මං පොල් ගස් යනවා. මං පොල් ගස් යන්නේ පොල් ගස් යන්න ඕන නිසා නෙමෙයි, කොච්චි යන්න ඕන නිසා.
දැන් බලන්න ඔගොල්ලන්ගේ සිත ගැන හිතලා. ඔගොල්ලන්ගේ සිත හැමතිස්සේම ඔගොල්ලන්ගේ ඇස් දෙක වෙහෙසවනවා. කන් දෙක වෙහෙසවනවා. නාසය දිව ශරීරය වෙහෙසවනවා. අත් දෙක වෙහෙසවනවා. කකුල් දෙක වෙහෙසවනවා. ඔළුව වෙහෙසවනවා මෙහෙට හරවල. ඇත්තරම මගේ සිත මාව නටවනවා. මට නූල් නැති වුණාට මම සිතෙහි රූකඩයක්. කොබලන්න පැහැදිලි අය. මට නූල් නැති වුණාට මගේ මම රූකඩයක්. සාමාන්‍ය රූකඩයක වැඩ කරන්නේ ඔළුවයි අත්කකුලුයි විතරයි. හැබැයි මම රූකඩේ ඇස් වැඩකොන්නෝ. කං වැඩකොන්නෝ. නාසේදිව ශරීරය සිත හා මේ සියලු ඉන්ද්‍රියෝ වැඩකොන්නෝ. මගේ සිත එක එක වෙලාවට එක එක ලනු අදිනෝ. කොබලන්න මේ අදින ලනු තේරෙන අය, තේරිල ඇදෙන අය. මම දන්නවා මගේ සිත මගේ ලනු අදින බව. මම ඇදෙනෝ. අදිනකොටත් ඇදෙනෝ. මම අදින බවත් දන්නෝ. ඇදිලා ප්‍රතිඵල නැති බවත් මම දන්නෝ. කොබලන්න ඇදිලා ප්‍රතිඵල නැති බව දන්නෝ. දැන් මේ අපි තාම මියත් එක සෙල්ලම් කරන ගම මේ ඔක්කොම කල්පනා කරන්න. මේ විමුක්ති මාර්ගය අමාරු නැහැ. හැබැයි විමුක්ති මාර්ගයේදී ඔබට වරද්දවන්න තිනිට කඩ වැඩි. මේ විමුක්ති මාර්ගය මම අවසන් කරපු කෙනෙක්. එතකොට මම කාට හරි උපදෙස් දෙනවා, මිනිස්සු 100ක් පෙන්නලා මේ 100 දෙනාට විමුක්ති මාර්ගය අවසන් කරන්න උපදෙස් දෙන්න කියලා. ඊට පස්සේ එයා කලක් ගිහිල්ලා මට ඇවිල්ලා කියනවා, ඒ 100 දෙනාට මං උපදෙස් දෙන්න ගියා ඔබ වහන්සේ කියපු විදියට, ඒ හැම කෙනෙක්ම කරන හැම එකක්ම වැරදි. ඒතර මම මොකක් කියලා කරයි කියලා හිතනවාද? මං කියනවා ඒගොල්ලන්ට වරදින්න ඉඩ දෙන්න. වරදින්න අවස්ථාව දෙන්න. වැරදිලා වැටෙන්නේ නැතුව ඉතුරු වෙන අය විතරක් මං ළඟට එක්කන් එන්න. ඒගොල්ලෝ වැරදිච්ච හැම තැනකින්ම ඉගෙනගෙන දිනපු අය. කොබලන තේරෙන අය. ඒගොල්ලොන්ට වැරදිච්ච හැම තැනක් මේගොල්ලො දිනපු තැනක්. විමුක්ති මාර්ගය පටිසෝතගාමි. විමුක්ති මාර්ගයේ ජයග්‍රහණය කියල කියන්නේ කුසලානය නෙමේ, පරාජය. විමුක්ති මාර්ගයේ ජයග්‍රහණය කුසලානය නෙමේ, පරාජය. ඔබ පරාජයට පත්වීම තමයි ඔබ ස්වර්ගයට යෑම. ඔබ ජයග්‍රහණයට පත්වීම තමයි අපායේ දොර විවරවීම. සැබෑවටම විමුක්ති මාර්ගයේ ගවේෂණය කරන්න පරාජය සෙවිය යුතුයි තමාගේ සිතත් එක්ක. තමාගේ සිත තමාව පරද්දවන තැන සොයා ගන්න ඕන. කොයිලාකවත් තමාගේ සිත විශ්වාස කරන්න එපා. තමාගේ සිත තමාට හරි දේ කියනවා කියලා හිතන්න එපා. මතක තියාගන්න, ඔබට මේ විශ්වය හරි දේ කියන එකම කෙනෙක් විතරක් සිටින බව. මේ විශ්වය ඔබට හරිම දේ කියන එකම එක්කෙනෙක් විතරයි ඉන්නේ. කිසිම දවසක මේ විශ්වය ඔබට හරි දේ කියන දෙන්නෙක් ඉන්නේ නෑ. ඒ එකම එක කෙනා ඔබේ සිත නොවන බව. කවුරුහරි විශ්වාස කළොත් තමාගේ සිත තමාට හරිම දේ කියනවා කියලා එයා ඉක්මනටම විමුක්ති මාර්ගය වරද්ද ගන්නවා. මට තේරෙනවා ඕනෑම කෙනෙකුට මේ විශ්වයේ තමාට අවශ්‍ය හරිම දේ කියන එකමෙක් කෙනෙක් ඉන්නවා. ඒකමෙක් කෙනා ඔහුට හමුවුණොත් ඔහුගෙන් හරිම දේ අහගෙන ඔහු සසර දුක ඉවර කරගන්නවා. ඒ හමු වීමට ඔබට පරීක්ෂණ ගොඩක් තියෙනවා. ඒ හැම පරීක්ෂණයකදීම ඔබ අසමත් විය යුතුයි. ඇත්තටම ඔබ අසමත් විය යුතු නැහැ. ඔබ අසමත් වෙච්ච තැන තේරුම් ගත යුතුයි. වැරදිච්ච තැන තේරුම් ගත යුතුයි. විනිශ්චයේදී ඔබෙන් ප්‍රශ්න කරන්නේ ඔබේ ජයග්‍රහණය ගැන නෙමෙයි, ඔබේ පරාජයේ සාර්ථකත්වය ගැන. විමුක්තියේදී ඔබේ ප්‍රශ්න කරන්නේ ඔබේ ජයග්‍රහණය ගැන නෙමෙයි, පරාජයේ සාර්ථකත්වය ගැන. ළමෙක් ඉස්කෝලට යනවා ඉගෙන ගන්න. ඒ ළමයා එක ළමෙක් ඉන්නවා ඒ ගණන් වලට ලකුණු ගන්නවා 99%. තව ළමෙක් ඉන්නවා එයා බින්දුවයි. දැන් ඒ ළමයි දෙන්න එනවා නිවාඩු කාලේ තමාගේ දෙමව්පියෝ හමු වෙන්න. ඒ දෙමව්පියෝ ගොඩාක් ප්‍රඥාවන්තයි.
දැන් අර ලකුණු 99ක් ගත්ත ළමයා උජාරුවෙන් ලොකුකමින් එයාගේ හැකියාව එයාගේ දෙමව්පියන් ඉස්සරහා විග්‍රහ කරනවා. මම මෙහෙම ලිව්වා, මම මෙහෙම ලිව්වා, ගුරුවරු උඩ ගියා, උඩ ගිහිල්ලා මට 99ක් දුන්නා 100 දෙනෙක් හොඳ නැති නිසා. එතකොට අනිත් ළමයාගෙන් අහනවා, උඹට මොකද වුනේ? අනේ මට ඔවා මොකක්වත් තේරුන්නේ නැහැ. උන්ට ලකුණු එකක්වත් දෙන්න බැරි නිසා උන් මට බින්දුවක් දුන්නා. ඒ ගුරුවරුත් අර මූගේ විදියටම උඩ ගියා. දැන් අර අනිත් එක්කෙනා කියනවනේ ප්‍රශ්න පත්‍රය දැකලා 100ට ගුරුවරු උඩ ගියා කියලා පුදුම ලිවිල්ලන්නේ මේක ලියලා තියෙන්නේ කියලා. ඒතොර අර බින්දුව ගත්ත කෙනා කියනවා මගේ එකක් දැකලා උඩ ගියා ඒ වගේම. පුදුම ගොන්තඩියෙක් කියලා. දෙකම සමානයි. එතකොට අර ප්‍රඥාවන්ත දෙමව්පිය වහන අර ළමයාගෙන් ඇත්තටම පුතේ උඹට හින ලකුණු ගන්න හිතුන්නේ නැද්ද? එතකොට ඒ ළමයා කියනවා මට හිතුණා. මට හිතුණා හින ලකුණු ගන්න කියලා. ඒ වුණාට මට උඹලට තේරෙවි කියලා හිතුන්නේ නැහැ ඒක. මේක මගේ දෙමෝපියන්ට තේරෙනවයි කියලා මම දන්නවනම් මං ඇත්තනම බින්දුව නෙමෙයි අරන් එන්නේ ඍණ 500ක්. කොබලන්න මේ කතාව තේරෙන්නේ. මම ඍණ 500ක් ගන්නවා. එතකොට මම 100ෙන් ලකුණු 500යි. උඹ 100ෙන් 99යි. අපි දෙන්නගෙන් සාර්ථක ප්‍රඥාවන්ත කවුද? අපි දෙන්නගෙන් මම ප්‍රඥාවන්තයි, උඹ බුද්ධිමත්. එතකොට ලෝකයේ විමුක්තිය අපට ලබා දෙන කෙනෙක් ඉන්නවා කියලා අපි උපකල්පනය කරනවා. එතකොට අර දෙමව්පියෝ ඒ විමුක්තිය ලබා දෙන කෙනාට කතා කරලා අහනවා, දැන් මට ළමයි දෙන්නෙක් ඉන්නවා. එකෙක් ගණන් වලට 99ක් අරගෙන, අනිත් ගොන්තඩියා බින්දුවක් අරගෙන, ඌ කියනවා දැන් ඍණ 500ක් ගන්නවලු අපි ඍණ ගැන දන්නවනම් විමුක්තිය ලබා දෙන ඔබ මේ දෙන්නගෙන් විමුක්තිය දෙන්නේ කාටද? ඒ විමුක්තිය ලබා දෙන කෙනා අර ලකුණු නැති මෝඩයාට ඇඟිල්ල දික් කරලා කියනවා මම කැමති මෙයාට විමුක්තිය දෙන්න කියලා. එයා විමුක්තියට පත් වෙනවා. සැබෑවටම විමුක්ති මාර්ගයේදී සොයන්නේ ඔබේ සාපේක්ෂක දක්ෂතාවයන් නෙමේ. සාපේක්ෂක දක්ෂතාවේ ලෝකේ ඕන කෙනෙකුට තියෙන්න පුළුවන්. ලෝකේ ඉන්න ධනවතුන්, උගතුන්, වෛද්‍යවරු, ඉංජිනේරුව, මහාචාර්යවරු ඒගොල්ල ළඟ සාපේක්ෂක දක්ෂතාවේ තියෙනවා. ඒක ඒ විෂයට සාපේක්ෂව. අපි බෞද්ධ ඉතිහාසය අධ්‍යයනය කරනකොට ජීවක වෛද්‍යවරයා අපි කියනවා ඒ කාලේ ජීවත් වෙච්ච සුපිරි වෙදෙක්. පුදුම වෙදෙක්. හැබැයි අද නෙවෙයි. අපි ජීවකව අරගෙන ගිහිල්ලා කාලය හරහා ගියා කියලා නිකන් හිතමු. ගිහිල්ලා ජීවකයාගේ අතින් අල්ලගෙන අපි අද ලෝකයේ තියෙන දියුණුතම මේ ඉස්පිරිතාලකට, රෝහලකට ජීවකෙක් යනවා. එක්ක ගිහිල්ලා ජීවකට කියනවා මෙන්න මෙතන මැෂින් ඔක්කොම තියෙනවා. මේ ලෙඩාට සිහිය නැහැ. තමුසේ මේ ලෙඩාව ඔපරේෂන් කරලා සිහිය අරගෙන හොඳ කරලා වාට්ටුවට එවනවා. ජීවකට මොකක් වේද? ජීවක ඔපරේෂන් කරන්න වෙනවා. දැනුම සාපේක්ෂකයි. කවරන්න මේක තේරෙන අය. දැන් මං කල්පනා කරනවා දැනුම සාපේක්ෂකයි. සාපේක්ෂකය වටින්නේ කාලයට සාපේක්ෂව. එතකොට මගේ හිතට එක එක කාලෙදි එක එක අදහස් පහළ වෙනවා. මං ඒවට වටිනකම දෙනවා. ඒ මගේ මෝඩකම, ඒ මගේ නූගත්කම, ඒ මගේ විමුක්ති මාර්ගයේ පිළිබඳ නොවැටහීම, ඒ මගේ නිවනට මට තියෙන නිවන, මට තියෙන දුර. කොබලන එක තේරිච්චයි. ඒ සාපේක්ෂකයට මම දෙන වටිනකම තමයි මම නිවනට, නිවන මට තියෙන දුර. ඒ සාපේක්ෂකයට වටිනකම් නැති වුණහම මගේ විමුක්ති මාර්ගයේ අවසන්. මගේ ගැලවීම, නිවීම, ස්වර්ගය මේ සියල්ල අවසන්. මට මේවා අවසන් වෙන්නේ නැත්තේ මට මේක අවසන් කරගන්න බැරි එක එක සාපේක්ෂක එක එක වෙලා මගේ හිතෙන් එළියට එනවා. ඇවිල්ලා මම පොළඹවනවා. කොබලන්න පෙළඹවීම කියන එක දැනෙන අය
දැන් ඕගොල්ලොන්ගේ සිත ඕගොලො පොළොඹ ඕනකොට ඕගොල්ලො මොකද කරන්නේ? ඕගොල්ලො දෙකක් කරනවා. එක්ක පෙළඹ වෙනවා සිතත් එක්ක. හොඳට මතක තියාගන්න, සිතට සිතුවිල්ලක් ආවම ඕගොල්ලෝ ඒකත් එක්ක පෙළඹ වෙනවා නම් එතකොට ඕගොල්ලංග මාන්නේ තියෙනවා. මාන්නේ තියෙනවා. මමත්වය තියෙනවා. කවුරරි එක්කෙනෙක් හොඳට විභාගෙ පාස් වෙලා අපේ සිත අපට කියනවා ඔයත් ඒ වගේ පාස් වෙන්න. මට පාස් වෙන්න තියෙන උනන්දුව උවමනාව මගේ මමත්වයට සාපේක්ෂකයි. කොබලන එක පැහැදිලි අය. මට මාන්නේ ගොඩාක් වැඩිනම් මට පාස්වෙන් උවමනාව වැඩි. ඇත්තර මට පාස්වෙන් උවමනාවක් නැහැ. මට අරය වගේ වෙන්න උවමනාවක් තියෙන්නේ. කොබලන එක පැහැදිලි අය. දෙම්මං කල්පනාක නොමොකක්ද මේ පිස්සුව. මම එක කාලෙකදී විභාග පාස්වෙච්චෙක් කෙනෙක් දිහා බලලා මට යා වගේ වෙන්න ඕන හිතිලා පිස්සු වැටල වගේ යා වගේ වුණා. ඊට පස්සේ මම විශ්වවිද්‍යාල ගියප එකෙක් දැකලා ඊට පස්සේ ඌ වගේ වුණා. ඊට පස්සේ ඒ විශ්වවිද්‍යාලෙම ඉන්නකොට ඒකේ උගන්නන කෙනෙක් දැකලා මට ඒ වගේ වෙන්න ඕනේ කියලා හිතලා මං ඒ වගේ වුණා. දැන් මට ඔහොම ඔහොම යනකොට මට කවදක හරි මැරිච්ච එකෙක් හම්බ වෙනවා. හම්බ වෙනකොට මට හිතෙනවා මොකද්ද? ඈ? ඒ වගේ වෙන්න ඕන කියලා. එහෙම හිතෙන්නේ නැහැ. එහෙම හිතෙන්නේ නැහැ. දැන් මං ප්‍රශ්න කරා ඇයි එහෙම දැන් මේ හිත ගැන මධ්‍යස්ථ විශ්ලේෂණයේදී ওই වගේ මේ පටලැවෙන තැන්. කොබලන් පටලැවෙන තැන් කියන එක තේරෙන අය. මේ හිත වැඩ කරන්නේ හරි කපටි විදියකට. ඇත්තටම හිත වැඩ කරන්නේ එක පැත්තකට. හිත වැඩ කරන්නේ එක පැත්තකට. හිත වැඩ කරන්නේ එකතු වෙන පැත්තට. බෙදෙන පැත්තට නෙමෙයි. හිත වැඩ කරන්නේ මට මමත්වය මම මමත්වයෙන් හැඩ වෙන පැත්තට හැඩ කරවන මාව මට ලොකුකම ඇති කරවන පැත්තට මගේ මාන්නේ හදන පැත්තට හිත වැඩ කරන්නේ මට ආත්ම සංඥාව නැත්නම් මම කියන අදහස මන් තුල බස්සවන්නයි හිත කොයිලාවකවත් මගෙන් මම කියන අදහස නැති කරවන්න වැඩ කරන්නේ දැන් කෙනෙක් දකිනවා මිනිහෙක් මැරිලා ඉන්නවා. කෙනෙක් දකිනවා මනුස්සෙක් වයසට ගිහිල්ලා තියෙනවා. එතකොට එයා මෙහෙම කල්පනා කරනවා. මාත් මේ වගේ වේවි. මාත් මේ වගේ වයසට යාවි. මාත් මේ වගේ මැරේවි. මං එහෙම වෙන්න කලින් දෙකෙන් එකක් කරගන්න ඕන. හිත එහෙම කියන්න දෙන්නේ නැහැ. හිත කරනවා අර වයසට ගියපු කෙනා මැරිච්ච කෙනා ලෙඩවෙච්ච කෙනා දැක්කම හිත කියනවා ඒ වැඩිය බලන්න එපා ඒ පැත්ත. ඒ පැත්ත බලන්න එපා. බලපන් අර මනමාලයාගේ ලස්සන. අර මනමාලයාගේ ඉන්න පෝරුව. බලපන් අර නෝනයි මහත්තයාර ළමයා නලවන අපූරුව. හිත හැමතිස්සෙම ලස්සන දේවල් පෙන්නනවා. ඒ හිත කැමති නෑ මේක ඇත්ත දකින්නට. මේක ඇත්ත ඕක නෙමෙයි. මේක ඇත්ත ලෙඩවීම ජරාවට පත්වීම මරණයට පත්වීම. කෙනෙකුට ඕන වෙනවා ලෝකේ ඇත්ත සොයාගන්න. ලෝකේ ඇත්ත සොයාගන්න කෙනා තමාගේ එක කකුලක් මරණය උඩත් අනිත් කකුල මහලු බව උඩත් තියාගෙන ජීවත් වෙනවා. කොබලන එක තේරෙන අය. එයා ඒක කවදාකත් මේ සසරෙන් ඉවත් වෙනකම් මේ කකුල් දෙක වෙන්ක මාරු කරගන්නේ නැහැ. එක කකුලක් එයාගේ මරණය උඩ තියාගන්නවා. අනික් කකුල එයාගේ වයසට යාම උඩ තියාගන්නවා. එතකොට එයාට කවදාකවත් ඒ දෙකෙන් තොරව ඉන්න බෑ. මොන දේ දැක්කත් එයාට එයාගේ මරණය මතක් වෙනවා. වයසට යාම මතක් වෙනවා. එතකොට අර සාපේක්ෂක ඔක්කොම බිඳ වැටෙනවා. කොබලන්න දැන් මේ සිත සාපේක්ෂකවලට අහු කළා තමාව රස්තියාදු ගහලා තමාව අමාරුවේ දාන්න හදනකොට හිතට දෙන බෙහෙත තේරිච්චයතුසන් හිතර දෙන බෙහෙත හිතට කියනවා එක කකුලක මරණය අනිකෙහි මගේ වියෝ වයසට පත් වුණු ජීවිතය මේ දෙක මන් ළඟ තියෙනවා. ඇත්තට මේ දෙක ඔගොල්ලෝ ළඟ තියෙනවා. ඔගොල්ලන් ඒ දෙක තියෙනවා. ඔගොල්ලෝ ඒ දෙක විවෘත කරන්න කැමති නෑ. ඒක අරින්න කැමති නෑ. ඒක ඇරලා විවෘත කරලා බැලුවහම මේ අමුතු දෙයක් නෙමෙයි තිබිලා තියෙන්නේ. මේ මගේ මරණය මේක තිබිලා තියෙන්නේ. මගේ වයසට යම්මක තිබිලා තියෙන. ඉතින් ඒ දෙක කෑලි දෙක මට ආйти.
මගේ ජීවිතය සම්පූර්ණ වෙන්නේ වයසට යාම කියන ඇනේ ගහලා ඒකට මරණය කියන මිටියෙන් තට්ටු කළාම. කොබලන්න පැහැදිලිය. වයසට යාම කියන ඇනේ මේ ඉංජිමට ගහලා මරණය කියන මිටි අරගෙන ටාංගාල තුන් හතර පාරක් ගැහුවහම මම කියනවා ජීවිතය සම්පූර්ණයි. මිතුරු ප්‍රශ්න ඉවරයි. එච්චර හැම කිවරයි. ඔගොල්ලන්ට මේක ධර්මිෂ්ට විදියට ඉවර කරන්න ඔගොලු කැමති නෑ. ඔගොලු මේක අධර්මිෂ්ට විදියට ඉවර කරනවා. මොකක්ද ධර්මිෂ්ට විදියට ඉවර කිරීම හා අධර්මිෂ්ට විදියට ඉවර කිරීම. ධර්මිෂ්ට විදියට මේක ඉවර කරගත්තහම ප්‍රශ්නයක් නෑ. අධර්මිෂ්ට විදියට මේක ඉවර කරගත්තොත් උපතක් පවතිනවා. කොබලන් පැහැදිලි අය. මම මාව අධර්මිෂ්ට විදියට ඉවර කළොත් මට උපතක් පවතිනවා. මම මාව ධර්මිෂ්ට විදියට ඉවර කළොත් මගේ සසර අවසන් වෙනවා. දැන් මං අහනවා ප්‍රශ්නයක්. ඕගොල්ලන්ට යුක්තිය ඉටු කළාද කියලා? නෑ. යුක්තිය ඉටු කරගන්න මනුෂ්‍යයා තමාව ධර්මිෂ්ට විදියට අවසන් කරනවා. තමාගේ සසර යුක්තිය ඉටු කර නොගන්න මනුස්සයා තමාට තමාව අධර්මිෂ්ට විදියට අවසන් කරනවා. ඒ කියන්නේ මැරුණෙන් පස් ඉතුරු වෙනවා. දැන් උත්සාහ ගන්න ධර්මිෂ්ට විදියට මේක අවසන් කරන්න. ධර්මිෂ්ට විදියට අවසන් කරන කෙන අපි ආයි මුල් උපමාවට යනවා. මීයාගේ උපමාව. පූසතාම මීයත් එක සෙල්ලං කරනවා. ඒ සෙල්ලං කරන ගමන් පූසා මීයට මේ කතන්දර කියනවා. කොබලන්න මේක තේරෙනයි. මේ දේශනාව මීයට කරනවා. මීයා එතකොට මරණ වේදනාවෙන්නේ ඉන්නේ. දැන් කොහොමත් මීයට පූස කියන වචනේ අරෙන්න වෙන එකක් අහන්නත් බෑනේ. ඒ නිසා මීයා පූසගෙන් විමුක්ති මාර්ගය අහනවා. මං ඔගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහනවා, කවුරු කාගෙන් විමුක්ති මාර්ගය ඇසිය යුතුද කියා. එහෙම ගන්නෑ. අවශ්‍යතාවයේදී ඇසෙන්නේ කොතනින්ද? එතනින් ඇසිය යුතුයි. අවශ්‍යතාවයේදී ඇහෙන්නේ කොතනින්ද? එතනින් ඇසිය යුතුයි. මනුෂ්‍යෙක් ඉන්නවා, ඔහු කියනවා මම බොන්නේ ඉතාම පිරිසුදු ජලය විතරයි කියලා. ඒ මනුෂ්‍යය දීර්ඝ ගමනක කාන්තාරයක නිරත වෙනවා. ඒ කාන්තාරයේදී ඔහුට පිරිසුදු ජලය හොයාගන්න බැරි වෙනවා. ඔහු දකිනවා අපිරිසිදු ජලය ගලන උල්පතක්. මම අහන්නේ මනුෂ්‍යයත් සපිපාසාවේ මිය යනවද අපිරිසිදු ජලය බොන්න හිත හදා ගන්නවද කියලා. මම කියනවා ඔබේ විමුක්ති මාර්ගයත් ඒ වගේමයි. ඔබේ විමුක්ති මාර්ගය ඔබට අවශ්‍ය කෙනාගෙන් අහන්න බැහැ. ඔබට අවශ්‍ය වෙලාවට කියන්නේ කවුද? ඔහුගෙන් ඇසිය යුතුයි. සමහරට ඔබේ හතුර වෙන්න පුළුවන්. සමහරට ඔබගේ ගෙදර වැඩ කරපු සේවිකාව සේවකයා වෙන්න පුළුවන්. සමහරට ඔබේ ගෙදර පොල් කඩපු මිනිහා වෙන්න පුළුවන්. සමහර විට ඔබේ රටේ රජ්ජුරුව වෙන්න පුළුවන්. සමහරට ඔබ ඉතාම ගෞරව කරපු ඔබේ පූජකයා ශ්‍රමණයා වෙන්න පුළුවන්. ඒ කවුද කියන්න කිසිම අදාළත්වයක් නැහැ. අපට අවශ්‍ය වෙලාවේදී අපට යමක් කවුරුර කෙනෙක් කියනවා. කිව්වාම අපි කරන්නේ අපේ සිත දුර්වලන. අපට තෘප්තිමත් කරගන්න සාපේක්ෂක ඒ වෙලාවට නැත්තම් හොඳට ඒක දාගන්නවා. ඒක දාගෙන ටිකක් ඒකත් එක ජීවත් වෙනවා. ටික දවසක් ඒකත් එක ජීවත් වෙනකොට ඒ වැටිච් එක හරිද කියලා සබාදහම අපිව පරීක්ෂා කරනවා. පරීක්ෂා කළ සබාදහම අපි ඉස්සරහින් එක එක දේවල් මවලා නිර්මාණය කළ තියල අපෙන් අහනවා මේකට කැමතිද? විමුක්ති මාර්ගය අහපු නිසා කියනවා නෑ ඕක නැති වුණාට කමන්නේ. ඊට පස්සේ ඊට වඩා එකක් අපිට පෙන්වලා අහනවා මේකට කැමතිද? ඒතර අපි අහනවා නෑ ඕකත් ඕනේ නෑ මල්ලන් එකක් තියෙනවා. ඕම අහගෙන 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 යනකොට අපේ හිත දන්නේ නැතුව නැවත සාපේක්ෂක වෙනවා. මම යම් වස්තුවක් ඔබ ළඟට අරන් එනවා. දැන් අපි හිතමු මෙතන මෙහෙම මලක් ඔගොල්ලන්ට අරන් එනවා. ඒ වෙලාවේදී ඔයගොල්ලෝ හොඳට විමුක්ති මාර්ගය අහලා කිසිම දෙයකට ඇලීමක් බැඳීමක් සාපේක්ෂකයක් නැහැ. හැබැයි විමුක්ති මාර්ගය ප්‍රත්‍යක්ෂ කළා නැහැ. ඒතර මම මේ මල පෙන්නලා ඔයගොල්ලන්ගේ අහනවා මේකට කැමතිද කියලා. ඔයගොල්ලෝ හැමෝම කියනවා අපි ඔකට කැමති නැහැ කියලා. මම මාරයනම් මම දන්නවා මූට මේ මලම තව අවුරුදු 10කින් මම අරන් එනවා. එතකොට මූ මාව ඉඹලා මල බදා ගන්නවා කියලා. මම මාරයනම් මට මිනිස්සු ගැන තේරෙනවා.
එතර මම කරන්න ආදැන් කැමති නැතුනට කමන්න ඔහොම වාඩි වෙලා විමුක්තිමාර්ගය වඩන්න. මම අවුරුදු දහයකින් එනවා මේ මල්ල මාර්ගෙන. ඇවිල උඹෝ පරීක්ෂා කරනවා. උඹෝ පරීක්ෂා කරනවා. උඹ පරීක්ෂා කරනකොට උඹට ඔය අහපු ටික හරිනම් උඹ ඒ වෙනකොට මේක සාක්ෂාත් කළ අවසන් කළා. පළවෙනි දවස ඇව්වහම මේ මල ප්‍රතික්ෂේප කළා. උඹගෙන් දෙවෙනි දවසේ මේකට ඕනද කියලා ඇව්වහම මේක ප්‍රතික්ෂේප කළේ නෑ. ඒ කියන්නේ උඹ විමුක්ති මාර්ගය සාක්ෂාත් කළා. ප්‍රතික්ෂේප කළේ නෑ. මොකක්ද ඒ කිව්ව කතාවේ ගැඹුර? පළවෙනි දවස මේක ප්‍රතික්ෂේප කළා. යම් කෙනෙක් කාමය ප්‍රතික්ෂේප කරනවා නම් ඔහුගේ අධ්‍යාත්මෙහි ගැඹුරෙහි පතුලෙහි කාමය පවතිනවා. ඔබලන් ධර්මයේ තේරෙන අය? යම් කෙනෙක් කාමය පිළිගන්නවන ඒ කාමය පිළිගන්නා වූ මනුෂ්‍යයා කෙරෙහි අධ්‍යාත්මෙහි කාමය පවතිනවා. ප්‍රතික්ෂේප කරන්නාත් පිළිගන්නා තුළත් දෙදෙනාම තුළ කාමය පවතිනවා. ප්‍රත්‍යක්ෂ කළ ශුන්‍යතා ධර්මය අවබෝධ කළ ආර්යයන් වහන්සේ තුළ කාමය පවතින්නේ හෝ නොපවතින්නේ නැහැ. ඒ නිසා ශුන්‍යතාවය ප්‍රත්‍යක්ෂ කළ ආර්යයන් වහන්සේ මෙය ප්‍රතික්ෂේප කරන්නේවත් මෙය වැළඳගන්නේවත් නැහැ. ඒක උන්වහන්සේට එක වස්තුවක් විතරයි. කොබලන ධර්මයේ තේරණයි. දැන් කෙනෙක් මේ උතුම් ධර්මය ප්‍රත්‍යක්ෂ කරනවා. ප්‍රත්‍යක්ෂ කළා එයා ළඟ ලස්සන දෙයක් ගෙනල්ලා එයා ළඟ පෙන්නනවා. පෙන්වුවාම එයාට ඒකේ අමුතු ලස්සනකුත් නැහැ, අමුතු කැතකුත් නැහැ, අමුතු ඇලීමකුත් නැහැ, අමුතු ප්‍රතික්ෂේප කිරීමකුත් නැහැ. හැබැයි මම ඔබට කියනවා යමක්. මේ විමුක්ති මාර්ගයේ ශ්‍රවණය කරපු ගමන් මේ මල ප්‍රතික්ෂේප කරපල්ලා. ඊට පස්සේ අවුරුදු ගානකින් ඇවිල්ලා මේකම පෙන්නලා යහුවාම මේක ප්‍රතික්ෂේප කිරීම හෝ වැළඳ ගැනීම නොකරපල්ලා. එතකොට උඹලා මේ විමුක්ති මාර්ගයේ අවසන්. කොබලන ධර්මය හොඳට පැහැදිලියයි. නමුත් මෙතන දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි මේ විමුක්ති මාර්ගයේ ශ්‍රවණය කළ ඉවරුනාම මේ මල පෙන්නපු ගමන් අර නිකම් ඔක්කොම දැන් බණ ටික අහලා නේ තියෙන්නේ. අරවයි තියෙනේවත් දන්නවනේ. ඒ නිසා මෙයා වහාම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරනකොට මේ මාර්ගය අවසන් කරපු අයයි මාරයයි ඒ දෙගොල්ලෝ එක දන්නවා. ඒගොල්ලෝ දන්නවා මෙයා ප්‍රතික්ෂේප කරන්නේ මෙයා මේක වඩලා ඉවර නැති නිසා. මාරය අනිත් පැත්ත ඉඳගෙන කියනවා මෙයා ළඟට යමන් තව අවුරුදු 10කින් ගෙහෙල්ලා ඕක පෙන්නල බලපන් මෙයා අහුවෙන විදිය. විමුක්ති මාර්ගය අවසන් කර මුනිවරු කල්ප කියනවා එයා දැන් ඕක අහපු ගමන් එයා ප්‍රතික්ෂේප කරන්නේ ඒකයි. ඒ ප්‍රතික්ෂේප කරන්නේ තාම එයාට අහපු එක විශ්වාස නැහැ. අහපු එක වඩල අවසන් නැහැ. ඒ නිසා එයා ඒක වඩලද නැද්ද කියලා බලන්න තව වසර 10කින් ඔය මල අරගෙන යන්න ගිහිල්ලා ඕක පෙන්නල ප්‍රශ්න කරන්න. දෙගොල්ලෝ දෙවිදියකට කතා කරනවා එකම මල ගැන. අවුරුදු 10ක් යනවා. ඒ අවුරුදු 10 ඇතුළතේ විමුක්ති මාර්ගයේ ටික ටික වඩනවා. ටික ටික වඩනවා කියන්නේ ලොකු දෙයක් නෙමේ කරන්නේ. සාපේක්ෂකයන්හි මායාකාරී බව ප්‍රත්‍යක්ෂ කරනවා. එච්චර. නැත්තම් නෙළුම් මලට එක විමුක්ති මාර්ගයයි, මානෙල් මලට තව එකයි, සේපාලිකවලට තවත් එකයි, අරලියවලට එකයි, එක එක මල්වලට එක එක විමුක්ති මාර්ග, එක එක ගස්වලට එක එක මාර්ග, එලෝලුවලට එක එක, ගෝවවලට එක විමුක්ති මාර්ගය. මේ විදියට මේ සංසාරෙන් කවදාකවත් මේ මහා පෘථුවියෙන් යන්න බෑ. ජීවිතේ සියල්ල විඳලා කාටවත් ඉවර කරන්න බෑ. පුළුවන්ද? කොහොම විඳින්නේ? ජීවිතේ සියලු දේවල් කාලා කාටවත් ඉවර කරන්න බෑ. එකක් දෙකක් තුනක් කාලා මේවත් එහෙම වෙන්න ඇති කියලා හිතලා අත්තරලා දාන්න. කොබලන එකට කැමති අය? සියලුම වර්ග බීලා ඉවර කරන්න කාටවත් බෑ. එච්චරට ලෝකෙ බීම જાති තියෙනවා. 1 2 3 4 බිව්වා බීලා අනිත් ඒවත් ඒ වගේ වෙන්න ඇති කියලා ඉවර කළා. ඊට පස්සේ එකෙක් තව කෝප්පයක් අරන් ඇවිල්ලා කියනවා මේක එහෙම නෑ කියලා. දැන් මොකද කරන්නේ? ඒක පුදුම පටලවිල්ලක්. දැන් මම කලේ මේවා ඔක්කොම බීලා ඉවර කරන්න බැරි හින්දා 2 3 4 බීලා ආයරවත් එහෙම වෙන්නේ නැති, ඒකත් අර එහෙම වෙන්නේ නැති කියලා අත්හැරලා දැම්මා. මෙන්න ඊට පස්සේ අවුරුදු 25කින් විතර වෙන එකක් කෝප් එකට දාගෙන එනවා. ඇවිල්ලා මට කියනවා
මේක එහෙම නෑ. උඹ මේක බීල බලපා. දැම් මං ආන්නේ ඔගොල මේක බොනවාද නැද්ද මොකක්ද මේකට කරන්න කියලා. බිවොත් අහු වෙන්නත් පුළුවන්. බොන්න එපා. මම මීට කලින් අවුරුදු ගානකට කලින් ගත්තා තීරණයක්. මොකද තීරණි තුනක් කතරත් ජාති බිව්වා මේකත් එහෙම වෙන්න ඇති කියලා මම තීරණයක් ගත්තා. මේ කාලය තුළ ඒ තීරණෙන් මට නරකක් වුණේ නෑ. ඒ නිසා මේ අලුත් පානය පානය කළා මට ආය අමුතුවෙන් හොඳක් වෙන්නත් ඕන නෑ. මේ අලුත් පානය නිසා මට නරකක් වෙන්න ඕනත් නෑ. ඒ නිසා මම මේක බොන්නේ නෑ. ඒ වුණාට ඔගොල්ලන්ගේ හිත කියනවා එහෙම කරන්න එපා. එහෙම කරන්න එපා. අමුතු එකක්ද දන්නේ නෑනේ. චුට්ටක් බීල බලන්න. ඒ සියල්ලටම වඩා හිත මොනදේ කිව්වත් මගේ ප්‍රතිපත්තිය මට උතුම්. ප්‍රතිපත්ති ගරුකයි. ප්‍රතිපත්තිය වෙනස් කරන්න. ඒ නිසා මං එක පානය කරන්න හැ. ඇත්තරම මාරයා විශාරගෙන ඇවිල්ලා. එක ඒක පරීක්ෂණ කල්ලා අල්ලගන්න බැරි නිසා අන්තිම පරීක්ෂණින් විසාරගෙන ඇවිල්ලා මාව අල්ලන්න හදනවා. මම මගේ ප්‍රතිපත්ති ගරුකව ජීවත් වෙච්ච නිසා ඒ ප්‍රතිපත්තියේ බලයෙන් මට කිසිීම අනතුරක් කරදරයක් මුකුත් නැතුව මම නිදහස් වුණා. මම ගැල වුණා. ලෝකෙ කවදක්කත් සියල්ල බීල කාලා විඳලා ඉවර කරන්න බෑ. එකක් දෙකත් තුනක් බලලා අත්තරල දාන්න. ඒ අත්තරල දාලා කලක් ගිහම ආය හිත කියාවි ඒවා එහෙම වුණාට මේවා එහෙම නෑ කියලා. එතකොට කියන්න නෑ මම ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ. මම තීරණ වෙනස් කරන්නේ නෑ. මම ගත්තන යම් තීරණයක් ජීවිතය නැති වුණත් තීරණය තීරණයමයි. වචනය වචනයමයි. මං ඒ වචනය තුළ සදාකාලිකව ජීවත් වෙනවා. මම වෙනස් වෙන්නේ නෑ කියලා දැඩිව සිටින්න. එතකොට ආහිත මෙහෙම කියා. එහෙම දැඩිව ඉන්න එපා. ඒක මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි. එතකොට හිතට කියන්න ඒක මධ්‍යම ප්‍රතිපදාව නෙවෙයි වුණාට යකෝ ඒක මගේ ප්‍රතිපත්තිය. හිත ඔබව පොළඹවලා 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 බැරිම තැන හිත ඔබට බණ කියන්න පටන් ගන්නවා. කොබලන්න මේ තේරෙන අය හිත බණ කියනවා. හිත බණ කියනකොට බණ කියන්නේ ඔබ බණ අහන්න වඩාත් කැමති එක්කෙනාගේ බණ. කොබලන්න ඒක තේරෙන අය ළඟට ඇවිල්ලා කියනවා. කන ළඟ ඉඳගෙන කියනවා. කිසිම ඇඟට අමාරුවක් නැති වෙලාවක හිතේ මුකුත් නැති වෙලාවක ළඟට ඇවිල්ලා කියනවා. මෙහෙනං ඇවිල්ලා අහන්න කොච්චර දුර මඟ ගෙවාගෙන බඩගින්න පිපාසාව මේ සියල්ල දරාගෙන කටු පඳුරු වේදනාව අව්ව වැස්ස හුලං ඒවා දරාගෙන මේ ඇවිල් අහන්නේ. එතකොට මේ කහනවට වඩා අර තමුන් ළඟට ඇවිල්ලා තමුන් වඩාත් කැමති කෙනාගේ හැඩය අරගෙන අධර්මය කියනකොට මගේ හිතත් මට හිටිය ගමන් කියනවා චුට්ටක් අහල බලපං කියලා. චුට්ටක් කරි අහන්න ගියෝතින් උන්ද කම්බස් ඉවරටම විනාසම කල්ල දානවා. ඒ නිසා කොයි වෙලාවකවත් මට ඇරෙන්න වෙන එකෙකුටවත් බණ කියන්න දෙන්න එපා. රේඩියෝල ටීවෝල නෙමෙයි උඹලාගේ හිතට. කොබලන්න මං කියන එක පැහැදිලි අය. මගේ වෙස් ගත්ත වෙනෙකුගේ එකකුගෙන්වත් අහන්න එපා. අර එක බමුණෙක් ජීවත් වුණා බුද්ධ කාලේ. ඒ බමුණ බොහෝම ප්‍රඥාවන්තයි. ධර්මය හොඳට දන්න කෙනෙක්. දවසක් බුදු හාමුදුරුවෝ මේ බමුණ ඔයාගෙන ඇවිල්ලා කිව්වා මේවා නැති වෙන දේවල්. මේවා අනිත්‍යයි. මේවා වෙනස් වෙනවා. මේවා පවතින් නැති දේවල් දුකයි. මේවා දිගට ගෙනියන කෙනෙක් නැහැ මේවා අනාත්මයි කියලා. බමුණක හරියම ලස්සන දේශනා හොඳට තේරෙනවා. ඒ විමුක්ති මාර්ගයේ දේශනා කරනකොට. ආයෙ තව වෙලාවකින් ආයෙ ඇවිල්ලා කියනවා ඒ බුදු හාමුදුරුවෝම මේවා අනිත්‍ය නෑ. මේවා සැපයි. මේවා දුක නෑ. මේක සැපයි. මේ අනාත්ම නෑ. මේ ආත්මයි. තුර බමුණ නිකන් ඔළුව කහකහ කල්පනා කරන මේක මහා පුදුම කතාවන්නේ. එක්කෙනෙක් එකක් කිව්ව තව මොහොතකට කලින් මෙන්න මෙයා ඇවිල්ලා එයා වගේම කියනවා මේක එහෙම නෑ මෙහෙමයි කියලා. දැන් මම කාගේ බණද පිළිගන්නේ? බමුණ ඇඟිලි දික් කළා අහනවා මේ මිනිහගෙන් තෝ මාර්යා නේද කියලා.
එතර හෝ කෙනෝ ඔහු කියලා අතුරු දහන් වෙනවා. එනිසා ඔගොල්ලන්ගේ හිතට ඔගොල්ලන්ට ඕනෝට වඩා කතා කරන්න දෙන්න එපා. හැමතිස්සම ප්‍රතිපත්ති ගරුක වෙන්න. වචනය නං වචනි තමයි. වචනය මුවහත් පිහියට වඩා පාං කපන. කොබල එක තේරිච්ච වෙනම ගොඩ තේරෙන්නේ. මං ඔය බොහොම ග්‍රාමීය හා වචන පාවිච්චි කර එතක ලෝක පාං කපනකොට මතක් වෙනෝ වචන මුවහත් පිහියට වඩා. හැම පාං කපන දවසක මොක මතක් වෙනවා. එලෝලු කපනකොටත් ඕක මතක් වෙනවා. ඒ මතක් වෙන්නේ මෙහෙමයි. පාං කපන පිහියට වඩා මුවහත්. මේකට වඩා මුවහත්ද දන්නේ නෑ. අර පිහි දෙක සංසන්දනය කරනවා. වෙන මොන පිහිය දැක්කත් මේ වචන මතක් වෙනවා. මුවහත්තේ වචන කිව්වොත් කිව්වා වෙනස් කරන්නේ. ඒ සත්‍ය අවබෝධ කරන්න ආපු මුනිවරු වචන දෙකක් නෑ. එක වචනය. එකම එක දෙයක් දෙකක් කියන්නේ. කිව්වොත් කිව්වා. කිව්වොත් කිව වගේ වෙන්න. ප්‍රතිපත්තිය ප්‍රතිපත්තිය. මාර්ගය මාර්ගය ප්‍රතිපත්තිය ප්‍රතිපත්තිය. එතකොට ප්‍රතිඵලය ලෙස ප්‍රත්‍යක්ෂය ප්‍රත්‍යක්ෂය. කොබලන එක තේරිච්චය. ප්‍රතිපත්තිය ප්‍රතිපත්තිය මාර්ගය මාර්ගය ප්‍රත්‍යක්ෂය ප්‍රත්‍යක්ෂය. ඕ මාරු කරගන්න නම් එපා. ඔය උඩේව මාරුණාම මාරු වෙන්නේ යට ඒවා. ප්‍රත්‍යක්ෂය ප්‍රත්‍යක්ෂය මාරු වෙනවා. එතකොට ප්‍රත්‍යක්ෂය නැති වෙලා යනවා. ප්‍රත්‍යක්ෂය ලැබෙන්නේ ප්‍රතිපත්තිය තියෙන කෙනාට. එතකොට අහයි මොකද්ද ප්‍රතිපත්තිය? සාපේක්ෂකයක් තුල. ඇත්තටම සාපේක්ෂකයක් තුල ප්‍රතිපත්තිය ඔබට මග වැඩිම පිණිස ඔබ විසින් දාගත්ත නීති සමුදාය. කොබලන එක තියෙන අය මට මේක වඩන්න මම නීති ගොඩක් දාන් ඉන්නවා. ඒ නීති ටික දාගත්තේ මට මාව විනාශ වෙන විදියට. මාව සතුටු කරවන්න මම නීති දාගෙන නැහැ. මාගේ සැප විහරණය සැප පිණිස නීති දාගෙන නැහැ. මම නීති දාගෙන තියෙනවා කකුල්වල දිය පට්ට එන විදියට, ඇඟට දාඩිය දාන විදියට, ඇඟට කුණු එන විදියට, හා මාව මරණයට හා ජරාවට පත්වෙන විදියට මම නීති දාගත්තා. මිනිස්සු ලෝකේ නීති දාගන්න අකමැතිම එක. මිනිස්සු හැමෝම නීති දාගන්නේ තමාගේ සැප වෙනුවෙන්, තමාගේ ලෞකික දියුණුව වෙනුවෙන්, තමාගේ සුඛ විහරණය වෙනුවෙන්, තමාගේ නිරෝගි බව වෙනුවෙන් හා රූප ශෝභාව වෙනුවෙන් මං අනිත් පැත්තට දාගත්තා. මොකද මට අනිත් පැත්තේ තියෙන එක හොයන්න ඕන වුණා. ඒ අනිත් පැත්තට මම නීති මටම දාගත්තාම ඒ නීති කොච්චර දරුණුද කියනවා නම් මුලින්ම දාපු එක නැති කළා. කොබලන එකට කැමති අය ඒකට අකමැති කිසිම කෙනෙක් මං පස්සෙ එන්න එපල්ලා. ඇවිල්ල පස්සේ මගට ඇවිල්ල කියන්න එපා අපි දන්නේනේ එහෙම එකක් කියලා. එහෙම එකක් තමයි තියෙන්නේ. අන්තිමට ගියාම කියනවා නුඹ විනාශෙම පිණිස නුඹ විසින් නුඹට නීති පනවා ගනි. එතකොට කිව්වොත් මට බෑ මාව විනාශ වෙන නීති පනව ගන්න කියලා. ඒ වෙලාවෙම පයින් ගහලා පයින් ගහනවා විසිවෙන්න මනුස්ස ලෝකේ ඈත කෙලවරකට. කොහේඳන්ද පයි පයි පාර වැදුනේ? නිවනේ දොරටුව ළඟ ඉඳගෙන මනුස්ස ලෝකේ ඈත කෙලවරකට හොඳට පය පාරකින් වැදිලා උඩින් ඇවිල්ලා වැටුණා. වැටුණාම බැලුවා මේ ඉන්නේ කොහෙද කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. කාමය රාගය තියෙන මිනිස්සුත් එක්ක ඒ මාර්ගය. එයා එයාට නීති දාගන්න ප්‍රතිපත්ති ගරුකයි. වචන වෙනස් කරන්නේ නැහැ. ඒ වචන වෙනස් කරන්න ඇති මුනිවරු පරමාර්ථය අවබෝධ කරනවා. වචන වෙනස් කරන්න ඇති ආර්යයන් වහන්සේලා ප්‍රත්‍යක්ෂය සොයාගන්නවා. වචන වෙනස් කරන කිසිම කෙනෙක් ලෝකයේ ප්‍රත්‍යක්ෂය සොයාගන්නේ නැහැ. වචන වෙනස් කරන කිසිම කෙනෙකුට නිෂ්ඨාව දෙන්නේ නැහැ. වචන වෙනස් කරන කිසිම කෙනෙකුට අවසන් කරන්න අවසර නැහැ. මතක තියාගන්න මාර්ගයේ පටන් ගන්නකොට කියනවා වචන වෙනස් නොකර එන්න කියලා. මාර්ගයේ අවසන් වෙනකොට අහනවා වචන වෙනස් කළාද කියලා. පටන් ගන්නකොට වචන වෙනස් නොකර යන්න පුළුවන් වෙන්න ඕන. ඉවර වෙනකොට අහනවා තමාගේ ප්‍රතිපත්ති, තමාට තමා දාගත්ත නීති. දැන් මට මම නීති දාගෙන ඉන්නේ. මං ඉන්නේ නීති ගොඩ උඩ. මට කවුරුවත් නීති පනවන්න ඕන නැත්තේ ඒ පනවනවට වඩා මට මන් දාගෙන.
කොබලන්න කිසින. පුදුම නීති ගොඩක් තියෙන්නේ. ඒ නීති කඩන්නේ නොකෑවත්. නොකානොබින් නොනිදා රැය පහන් කරනවා නීතියාරක් ඒ තමාට තමා දාගත්ත ප්‍රතිපත්ති නීතිමාලාවට තමුන් එකතු වෙලා ඉන්නවා. ඉතින් එච්චරයි. ඉතින් ඕක තම පොඩි කාලේ අපට ඉස්කෝලෙන් දැම්මෙත්. ගෙදර දඟකොන්නකට කළෙත් අපට ඕකම. ඉතින් අපි ඒ කාලේ දඟනොකර හිටියනම් ඕක හලා ඇයි අපිට දැන්ගන්න බැරි. කොබලන්න මේක පිළිගන්න කැමති අය. ස්කෝල රන්ඩුව වෙනකොට ගුරුවරු අපට කළෙත් ඕකමයි. එතකොට අපි ගුරුවරුන්ට බය හිටියත් ඔය විදිහටම ඉතින් ඇයි දැන් ගුරුවරයට බය හිටව උඹට බැරියයි දැන් උඹට බයඉන්න. ලෝකේ එකකාට බයින්නවට වඩනරකේ තමාට බයවෙල ජීවත් වුණ හම කොබල එක පිළිගන්න කැමතිය. ඒක පිළිගන්න කමැතිය එන්න එපා මේක හන්ඩ. එක තමයි එක තියෙන එක ඉස්සෙල්ලව මට මං බය වෙන්න ඕන. අත්ත අනුවාද බය. මට මං බය වෙන්න ඕන. මට මං බය වුනාම තමයි මම සසරට බය වෙන්නේ. කොබලන් එක පැහැදිලියයි. මට මං බය නැත්තම් මට සසර බයක් නෑ. මම උපදිනවට බයයි. මම නැවත නැවත ජරාවට පත්වනවට බයයි. මම නැවත නැවත මිය යනවට බයයි. මම නැවත නැවත ලෙඩ වෙනවට මම කැමති නැහැ. එකම දේ ජීවිතයේ ලක්ෂ කෝටි වාරයක් විඳිමින් විඳමිමින් මෙහෙම දිගට යන්න මම කැමති නැහැ. මට මේක ඉවර කරන්න ඕන. ඒ නිසා මට මං බයයි. මම මට නීති දාගන්නවා. මම බය කරගන්නවා. මම දඬුවම පෙන්නලා වැරදි නොකර සිටිනෝ. මට මාව දොස් කියන නිසා නිවැරදි වෙන්න බලනෝ. කොබල නොටික තේරිච්චයි. ඉති විමුක්ති මාර්ගය යන කෙනල්ලඟ ඔටික තියෙන නැත්තන් යාට විමුක්ති මාර්ගය යන්න බෑ. සසර බය නොදකින්නාට නිවන දුරයි. ඒ හරියට මිනිහෙකුට ප්‍රශ්නයක් ඇති වුණාම රෑ නිදාගන්න ඇතු ඉටියාම ඒ රෑ කොච්චර දිගද. දීගෝ ජාගරතෝ රත්තිී දීගෝ බාලානම් සංසාරෝ සද්දම් මං අවිජානනම්. මිනිහෙක් නිදාගන්න ඇතුව හිටියහම රෑදිගයි. ඒවගේම සද්ධර්මය දන්නත්තන් කවරු හරි එයට සසර දිගයි. ඔය දෙකම එකයි. රෑදිගයි සසර දිගයි. දැන් ඕගොල්ලන් අපි ප්‍රශ්න කරනවා මේක ඉවර කරනවාද කියලා. ඉවර කරන කොට හනෝ සසර බය තේරෙනවාද කියලා. ඇත්තටම මේ නිවන් මඟ කෙනෙක් වඩන්න ගියාම එයා මාර්ගය ප්‍රත්‍යක්ෂ කරාම මුල සෝතාපත්තියට වුණාම එයාගේ සසර බය අඩු වෙනවා. ඇයට තේරෙන්නේ නැති වෙනවා. ඊට පස්සේ එයා කරන්න ඕන සසර බය නැතුව ඉන්න එක නෙමෙයි. හිතලා හරි. මේ හිතලා හදාගන්න ඕන. එයා හිතලා හදාගන්න ඕන මම ආයෙ උපදීවි. ආයෙ ලෙඩවේවි ආයෙ මැරේවි. ඒ නිසා මම මේ විදිහට ජීවත් වෙන්න ඕන. මිනිස්සු හරි කැමති ලෝකේ සුන්දරත්වයේ දැකලා සුන්දරත්වය උඩ දිගටෝම ජීවත් වෙන්න. ඒක තමයි හැමෝම කැමති. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ එහෙම කැමති නැහැ. ඒගොල්ලෝ කැමති දුකම විඳගෙන දුකම රස කරගෙන දුකට සැපේ කියාගෙන ජීවත් වෙන්න. එක මනුස්ස කොට්ටාසයක් ඉන්නවා ඒගොල්ලෝ කැමති සැපට සැපේ කියාගෙන සැප හොයාගෙන සැප විඳගෙන ජීවත් වෙන්න. තව මනුස්ස කොට්ටාසයක් ඉන්නවා ඒගොල්ලෝ කැමති දුක විඳගෙන දුක රස කරගෙන දුකත් එක්ක ජීවත් වෙන්න. මේ මනුස්ස කොට්ටාස දෙක පෙන්නල මගෙන් අහනවා කවුරු හරි ඔබ වහන්සේ විමුක්තියට අරන් යන්නේ කවුද කියලා. උතර මම අර දුක විඳින දුක රස කරන දුකට කැමති මිනිස්සු පෙන්නල කියනවා අන්නරගොල්ලෝ. ඒක එදත් එහෙමයි. ඒක අදත් එහෙමයි. ඒක හෙටත් එහෙමයි. ඒ කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ජ්‍යොතිර් ශාස්ත්‍රය උගන්වනවා විමුක්ති මාර්ගය සාක්ෂාත් කරන්න මනුෂ්‍ය ලෝකෙට කෙනෙක් එනවනම් ඒ මනුෂ්‍ය ලෝකෙට එන කෙනාගේ ජන්ම පත්‍රයෙහි සෙනසුරු ග්‍රහයා හා ගුරු ග්‍රහයා බලවත්ව තිබිය යුතුයි කියලා. ඒ කියන්නේ අරක. පුළුවන් තරම් දුක් විඳින්න ජීවිතේ හයිය තියෙන කෙනෙක් එන්න ඕන. ඒගොල්ලෝ ඒක සාක්ෂාත් කරනවා. එහෙම නැතුව සාක්ෂාත් කරන්නේ නැහැ. hina vela haga ga ඉඳලා එක පාටම අතුරු දහන් වෙනවා. කොහෙද කියලාම ගෙදර ගිහිල්ලා කියනවා. ඒක එහෙම කරන්න බෑ. ඒක කරන්න සසර ගොඩාක් කුසල් පුරලා තියෙන්න ඕන. ආත්ම විශ්වාසය ඇති කරගෙන තියෙන්න ඕන. තපස් කළා තියෙන්න ඕන. මොකද තපස් කරනවා කියන්නේ? තපස් කරනවා කියලා කියන්නේ තමාව තමා විසින් පීඩාවට පත් කරගෙන තියෙන්න ඕන. තපෝ කියන්නේ තවනවට.
දැන් ඔගොලෙන් කකුල කැඩෙනවා. හරි උලුක්කු වෙනවා. එතකොට වෙදෙක් පොට්ට නියත් දීලා කියනවා මේකෙන් තව හල්ලා ගෙදර ගිහිල්ලා කියලා. අපි මොකද්ද කරන්නේ? රත් කල්ලා තවනවාද කූල් කල්ලා තවනවාද මට කියන්න. රත් කල්ලා තවනෝ. ඒ වුණාට ලෙඩා කැමති රත් කල්ලා තවන එකටද කූල් කල්ලා තවන එකටද? ලෙඩා කැමති කූල් කල්ලා අර පොට්ට නීන් තවනවා නම්. ඒ වුණාට වෙදා කැමති රත් කල්ලා තවනවා නම්. දැන් ඔබ හෙදානේ. දැන් ඔබ කැමති ඔය දෙකෙන් මොකාටද? දැන් ඕගොලු තමයි නර්ස්, හෙදකම කරන එක්කෙන. දැන් වෙදා කියපු පණිවිඩෙත් අරගෙන ලෙඩා ළඟට ගිහිල්ල කියනවා වෙදානං කිවේ මේක රත් කල්ලා මේ කකුල තවන්න කියලා. එතකොට ලෙඩා කියන ඕ රත් කල්ල තවන්න පව ප්‍රිජ්ජකේ දාල කරල තවහන් කියලා. එතකොට අර තවන ආපු හෙදා කියනවා ඒක බෑ, ඒක බෑ, ඒක වෙදකමට පටහැනි. එතකොට ලෙඩා කියනව මොන වෙදකමදයක්කෝ තවහම් ප්‍රිජ්ජකේ දාලා කියලා. එතකොට හෙදා කරන්න ඕන මොකක්ද? ලෙඩාගේ කට වහන්න ඕන. ඌට කතා කරන්න බැරි වෙන්න. කතා කරන්න බැරි වෙන්න කටවහලා ළඟ හේකුට කියනවා මුගේ අත් දෙක බැඳහන් කියලා ඇඳේ. හොල්ලන්න බෑ. ඊළඟ කාට කියන්න ඕන අල්ලගන්න මුගේ කකුල් දෙක කියලා. අරක ගිනි රත් වෙන්න රත් කළා අර ඌට කතා කරට ඇහෙන්නෙත් නැති හින්දා හොඳට තවලා දාන්න ඕන. වෙදා කිව්වේ රත් කළා තවන්න කියලා ගිනි රත් කළා පුච්චලා දාන්න ඕන. රාජා හෝ මා හෝ ගංගා හෝ. මං ආන්නේ වෙදා කවුද කියලා. මං ආන්නේ වෙදා කවුද කියලා. වෙදා තමයි හෙදා. කොබලන තේරෙන අය? ඇත්තටම අර ලෙඩාව විමුක්තියට පත් කරේ වෙද මහත්තයා නෙමෙයි, හෙදකම කරන්න ආපු එක්කෙන. එයාට කිසි හිතක් පපුවන්නේ නැහැ. අරු කෑ ගහනකොට බලන් හිටියම් ඌ කට නවත්තන පාටක් නැහැ, වැහුවා කට. ඊට පස්සේ අතපය දඟලන්නාව බැන්ද අතපය. ඊට පස්සේ කකුල් දෙක හොලවන්නාව බැන්ද කකුල් දෙක. රත් කළා හොඳටම ගිනියම් වෙන්න තවාගෙන තවාගෙන ගියා. තවලි වෙල්ල බලනකොට තුවාලේ පොට්ටනේ. ප්‍රශ්න ඉවරයි. කොබලන්න මම මේ කියන කතාව තේරෙනයි? මේක මහා දරුණු කතාවක්. ඒ වුණාට කවදාකත් ඒ කියන විමුක්ති මාර්ගය සුමුදු විදියට වඩින්න පුළුවන් එකක් නෙමෙයි. ඒක දරුණු විදියට වඩින එකක්. ඒකේ වඩින විදිය ඔය කියන්නේ. එහෙම නැතුව ඒක යන්න බෑ. එහෙම නැතුව යන්න පුළුවන් මල් පාවාඩයක් උඩින් නිකන් ඔය මුතු කුඩයක් යටින් මේ පාවාඩයක් උඩින් මේ කුඩින් යන්න පුළුවන්. දැන් මේ පාවාඩෙට මෙච්චර ලස්සනට මුතු වලලා තිබ්බත් එකයි මට මේකේ අඟුරු තුනී කරලා තිබ්බත් එකයි මම කොහොමත් මේකට බැස්සයින් පස්සේ මේ කුඩින් එනවා. මං ඒ දෙකේම යන්න මාර්ගය දන්නවා. කොබලන්න මේ කියන එක තේරෙන්නේ? මං ඒ දෙකම උඩින් යන්න හැටි දන්නවා. ඒ නිසා මං දෙකම උඩින් එනවා. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. අපි එතන තියෙන්න ඕන එක කලින් නිගමනය කරන්නේ නෑ. ඕගොල්ලෝ එතන තියෙන්න ඕන එක නිගමනය කරන් ඉන්නවා. ඇයි? ඕගොල්ලන්ට තාම ආත්ම සංඥාව තියෙනවා. ඕගොල්ලෝ නිගමනය කරපු හරි ගියා. ඒ නිසා ඕගොල්ලෝ ඉස්සරහටත් මේක නිගමනය කරන. මං නිගමනය කරපුව වැරදුනා. ඒ නිසා මං ඉස්සරහට නිගමනය කරන්නේ නෑ. කොබලන්න මේ කතාව තේරෙන අය? කිසිම නිගමනයක් නෑ. තියෙන එකේ යනවා. තියෙන එක කනවා. තියෙන එක බොනවා. තේ නැත්තම් කෝපි බොනවා. කෝපි නැත්තම් වතුර බොනවා. වතුර නැත්තම් සීනි බොනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මානසික අවුලක් නැහැ. කොබලන් ඒ ගානට හිත හැදිච්ච අය? කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ඇතුලේ මොකුත් අවුලක් නැහැ. ඇතුල නිවිලා තියෙන්නේ. ඒ ඇතුල නිවිච්ච කාගේ ඇතුලත් නිවිලා එළියත් නිවිලා. ඇතුල නිවිච්ච කාගේ ඇතුළත් නිවිලා එළියත් නිවිලා. ඔගොල්ලන්ගේ ඇතුළ නිවිලා ඉවර වෙල නැති නිසා ඇතුළ නිවිලත් නෑ එළිය නිවිලත් නෑ. දැන් මගෙන් කවුරුවර ඇවිල්ල හනවා ඔබ වහන්සේ සත්‍ය අවබෝධ කරපු උතුමෙක්. ඔබ වහන්සේගේ මව සත්‍ය අවබෝධ කළාද? මව රහත් වුණාද? ඔව්. අම්ම රහත්? ඔව්. නෑ, මම රහත් වෙච්ච දවසෙම මට උන්ද රහත්. ඇයි? උන්දගේ කන්දොස් කිරියාවෙන් මම නිදහස් වුණා. කොබලන තේරිච්ච අය?
එතකොට තාත්තත්‍රාත් ඒ මොකද්දේ ඒ කන්දොස් කිරියාවෙනුත් නිදහස්. එතකොට ඔබ වහන්සේගේ යාළුවෝ නෑද උන් ඔක්කොම රහත්. මම රහත් වෙන මම සත්‍ය අවබෝධ කරපු දාසේ මේ ඔක්කොම අවබෝධ කළා. කොබලන් මම මේ කියන කතාව තේරෙන අය. ඒ කියන්නේ මේ සියලු ප්‍රශ්නවලින් මම නිදහස් වුණා. එතකොට මට එදා තේරුණා. මට එදා තේරුණා මේවා ඔක්කොම මගේ ප්‍රශ්න. මේවා ඔක්කොම මම දාගත්තුවා. මේ ඔක්කොම මම එයා කියනේවට කන්දීගෙන ඉඳලා එයා මණ්ඩ කියපු වහල එකක් කල්පනා කරනවා. ඊට පස්සේ අරයා කියනේවට කන්දීගෙන එයා කියපු වහල එකක් කල්පනා කරනවා. ඒ කල්පනා කරපු දෙක ඇතුළෙදි හැප්පෙනවා. ඊට පස්සේ එළියට ඇවිල්ලා මම වෙනම එකක් කරනවා. කොබලන් මේ ඔයගොල්ලන්ගේ ජීවිතය ගැන කියන්නේ මගේ වෙන නෙමෙයි. ඊට පස්සේ මම වෙන එකක් කරනකොට ඒක දිහා බලන් ඉන්නේ උන් ඊට පට හාත්පසින් වෙනස් එකක් කරනවා. දැන් මට පේන්නේ මුළු ලෝකෙම සංග්‍රාම භූමියක් වගේ. මූ මූත් එක සටන් කරනවා, මූ මූත් එක සටන් කරනවා, ඌ මූත් එක සටන් කරන අතරේ මට ගලක් මෙහෙට මෙහෙට දානවා. කොබලන් මේ ලෝකෙ තේරෙනවා මේ ලෝකෙ මහා අවුලක් තියෙනවා. ඇත්තටම ලෝකෙ කිසිම අවුලක් නැහැ. අවුල තියෙන මල්ලන් මගේ ඇතුලේ අවුල් ලියාගත්තම හැම තැනම ලිහෙනවා. මට පේන්නේ මේ සසර මහ ගැටයක් ගහලා තියෙන්නේ. මේක ලොකු ගැටයක්. කොහොම හරි කල්පනා කළ මේ ගැටේ එක ලණුවක් ලිහුවොත් ඔක්කොම ලිහිලා යනවා. කොබලන් එක තේරෙන සමහර ගැට තියෙනවනේ. ඒ ගැටේ එක නූලක් මෙහෙම දැන් අර පෝර බෑග් එක හාල් බෑග් එක ගලවපු අත උස්සන් කිලෝ පණේ හාල් බෑග් එකක් ගෙනල්ලි වෙලා මේක ගලවන්න කියලා කිව්වොතින් ඕක ගලවන්න දන්නේ නැති එකෙක් පැය භාගයක් විනාඩි 45ක් විතර අර නූල් කෑලි කප කපා කප කපා කප කපා අරක ලිහනවා. මේ හාල් බෑග් එක ගලවන්න කියලා ගලවන්න දන්න කට්ටිය කරන්නේ එක පුංචි ගැටයක් තියෙන්නේ. පුංචි ගැටේ කළා ට්‍රිස් කාලේ නූල් එක පාරට ඇදලා මේක උරපො. සසර අර බෑග් එක ලිහන්න දන්න මිනිහා ලිහුවා වගේ සසරින් ගැලවෙන්නේ මේ විදියට. සසරින් ගැලවෙන්න බෑ කවදාකවත් නූලෙන් නූල ගලවලා. කොබලන්න මේක තේරෙන අය. ඒ නිසා මම මේ ගැටේ ලිහන ටෙක්නික් එක ක්‍රමය මම හොයාගත්තා. ඒ ක්‍රමය තමයි මම මගේ ගැට ලියාගත්තා. කොබලන්න එකට කැමති අය. මම මගේ ප්‍රශ්න ඉවත් කරගත්තා. මම සියල්ලෙන් නිදහස් වුණා. මම නිදහස් වුණාම මට තේරුණා අනිත් ඔක්කොම නිදහස් වෙච්ච අය බව. එතන මට කාත් එක්කවත් ගැටුමක් තර්කයක් ප්‍රශ්නයක් අභියෝගයක් මට කිසිවක් තේරුන්නේ නැහැ. ඇයි? මම නිදහස්වල ඉවරයි. ඒ කියන්නේ මම රහත් වෙනකොට අනන්ත විශ්වයම රහත් බවට පත් වුණා. කොබලන්න තේරෙන අය. මේ ගස්කොලං කුරුල්ලෝ මේ සියල්ල රහත් බවට පත් වුණා. මේ ගස්කොලං කුරුල්ලෝ තනකොළ මේ ඔක්කොම සම්බුද්ධත්වයට එකවර පත් වුණා. එකවර පත්වල එකවරට සසරෙන් නිදහස් වුණා. දැන් මේ කාටවත් සසරක් නැහැ. ඕගොල්ලන්ටත් එහෙම කියන්න පුළුවන් වෙච්ච දවසට ඕගොල්ලු සම්බුද්ධත්වයට පත් වෙලා. අර සෙන් කතාවක් තියෙන. ගෝලෝ දෙන්නේ රණ්ඩු වෙනවා. එකෙක් කියනවා තනකොළ බුදු වෙනවා කියලා. තව එකෙක් කියනවා නැහැ කියලා. එතනින් යනවා ගුරුවරයා. එයා අහනවා උඹල මොකද රණ්ඩු වෙන්නේ? ස්වාමීනි මෙයා කියනවා තනකොළ බුදු වෙනවා කියලා. එතකොට අර කියනවා නෑ 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 මම කියන්නේ තනකොළ බුදු වෙන්නේ නෑ කියලා. එතකොට එයා කියනවා තොපි දෙන්නම තොපි බුදු වෙන විදියක් හොයාගනිල්ලා. දැන් තනකොළ බුදු වෙන විදිය දන්න අය තුස්සන්. එදාට තනකොළ බුදු වෙනවා. තනකොළ විතරක් නෙමේ අනන්ත විශ්වයේ සම්බුද්ධත්වයට පත් වෙනවා. මුළු සියල්ල විමුක්ති මාර්ගය සාක්ෂාත් කරනවා. ඒ කියන්නේ මේ සියල්ල මාතුල පවතින්නේ. පද්මේ මාතුල පවතිනවා. මා විකසිත කරන තුරුම මාතුල පවතිනවා. මාය විකසිත කළාම පද්මයම විකසිත වෙනවා. පද්මය විකසිත වුණාම මීමැස්සු එකෙන් රොන් ගන්නවා. මුළු විශ්වයටම මුළු ප්‍රදේශයම සුවඳවත් වෙනවා. මාළුන්ට ඒක සෙවණ වෙනවා. කොබලන්න මේ කතාව දැන් තේරෙනවද? පද්මය විකසිත වෙච්ච දවසට මුළු ප්‍රදේශයම සියල්ලෙන් සමෘද්ධ වී යනවා. ඒ වගේ කෙනෙක් සත්‍ය අවබෝධ වුණාම ඒ සත්‍ය අවබෝධ වෙච්ච දවසට එයාගේ ළඟ හිටපු දුර හිටපු ඔක්කොම අය එයාට තේරෙනවා මේ සියලු ප්‍රශ්නවලින් නිදහස් වෙච්ච බව. එයාට එදා තේරෙනවා
එයාට එවැනි කිසි කෙනෙක් නැති බව. මව්පියෝ ගුරුවරු නෑදෑ මේ කිසිවක් නෑ. ඒ මං හිතාගත්ත සංකල්ප සමූහයක්. ඒ සියල්ල නිදහස් වෙච්ච දවසට අපේ මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. දැන් මං ආය යනවා මීයාගේ කතාවට. දැන් පූසා මීයට විමුක්ති මාර්ගය කියලා. මීයා හොඳටෝම හෙම්බත් වෙලා. දැන් මොකද්ද කරන්න ඕන? මුකුත් කරන්න දෙයක් නෑ. මීයා බයාදු ස්වරයකින් මෙහෙම කියනවා. විවේකයක් දෙන්න කියලා. දැන් ඉඳලා පැය භාගයක විවේකයක්. හැම මනුස්සයෙක්ම විමුක්තිය හොයන්නේ එයාගේ හිතේ තියෙන වේදනාවට, ඒ කියන්නේ අසහනයට සාපේක්ෂව. කියන්නේ හැම කෙනෙක්ම තමන්ට තියෙන දුක අසහනයට පිළිතුරක් වශයෙන්. ඔව්, අසහනයට හිතේ අසහනයට පිළිතුරක් වශයෙන්. ඒතර විමුක්ති මාර්ගයේ ඇත්ත එක අපට හම්බ වෙන්නේ, ඇත්ත මේක හම්බ වෙන්නේ එයාගේ අසහනය ඉස්සෙල්ලා සාපේක්ෂව නැති කරනවා. එතකොටත් එයාට විමුක්තිය ඉල්ලනවා නම් ආය අසහනය නැති කරනවා. ඕ මොහොම කළා සියලු අසහනයන්ගෙන් එයා ඉවත් කරනවා. ඒක හරියට මේ මල්වට්ටියේ මෙතන ඉඳලා අර මානෙල් මල උඩින් ගෙනල්ලා තියෙනවා. එතකොටත් එයා කියනවා නම් මට මේ මානෙල් මලක් උඩ ඉඳලා වැඩක් නැහැ, මට විමුක්තිය දීපන් කියලා. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් එයාට නැහැ වෙනකොට. දැන් මේ මානෙල් මල උඩ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක නිකන් මේක මොකද කියන්නේ බෙඩ් ඔෆ් රෝස්, රෝසමල් යහනා. මේක උඩ මොන ප්‍රශ්නයක්ද? මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ රෝසමල් යහනා උඩ ඉඳගෙන කියනවා මට ඒවා මේ ඕනේ නැහැ, මට විමුක්තිය ඕන කියලා. ඒම කරදර කර කර ඉල්ලනවනම් එයා විමුක්තියට පත් කරවන. කොබලන් මේ කතාව තේරෙන්නේ? ඒ තමයි මේ විශ්වේ නීතිය. එහෙම නැතු හම්බ වෙන්නේ නැහැ. එහෙම නැත්තම් කරන්නේ අර හිතේ සාපේක්ෂක ඉන්නට ප්‍රශ්න වලට උත්තර හොය යා ගමන් කරන එක තමයි යාගේ සසර. එහෙම හොය හොය ගමන් කරනකොට ප්‍රඥාව වැඩි එක්කන ඉක්මනට තේරුම් ගන්නවා. ඒකට උත්තර හොයලා මේක සසර. එක ප්‍රශ්නයක් ආවා, ඊට පස්සේ ඒකට විමුක්තිය හෙව්වා, ඊට පස්සේ ඒක ඉවර කරගෙන සමනය කරගත්තා. මෙන්න දැන් තව එකක්. මම දැන් ඒකට ආයෙ උත්තර හොයනවා. ඊට පස්සේ ඒක ඉවරුනහම මට තව එකක් එනවා. මම ඒකට ආයෙ උත්තර හොයනවා. මම ඉපදිපදි මෙරිමෙරි මොහොත තුල මම මේකේ ගමන් කරනවා. මම මේකෙන් අයින් වෙන්න ඕන. ඒ අයින් වෙන්න ඕන කියලා මට හිතුණාම සබදාහම් මම සියලු සම්පත් ඇති තැනක ෂේම භූමියක ගලලා නවත්තනවා. ෂේම භූමියක මිනිස්සෙක් නැවතුණා මේ මිනිස්සයා විමුක්තිය ඉල්ලන්නේ නැහැ. ඒ මනුෂයේ ෂේම භූමියේ විඳින්න පටන් ගන්නවා. කොබලන මේක තේරෙන්නේ? එයා ඒක කන්න බොන්න පටන් ගන්නවා. ඒක ලස්සන බලන්න පටන් ගන්නවා. ඒක තියෙන බීම જાති බොන්න පටන් ගන්නවා. එතකොට ඒක ඇත්තට මේක මේ දිව්‍ය ලෝකයක්. ඒකට මහායානෙ කියන්නේ මහා සුඛාවතියට එනවා කියලා. විමුක්තියටපත් වෙන කලින් ඒ මහා සුඛාවතිය සියල්ල තියෙනවා. සියල්ල තියෙන තැනකට ඕගොල්ලෝ ගිහිල්ලා අතෑරියොත් විමුක්තිය හොයනවද නැද්ද? විමුක්තිය හොයන්න අමතක වෙනවා. අර අනික් දේවල් හොය ඉන්නවා. හැබැයි ඒ අනික් දේවල් ඔක්කොම නැති වෙන දේවල්. කොබලන් එක තේරෙන අය? මට ඒක තේරෙනවා. මොකද මම මායාව ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක්. එතකොට මේ දේවල් කොච්චර වටින වුණත් මට තේරෙනවා මේක නැති වෙන එකක්. මම මේක හොයන්න අරකයි. මං හොයන්න ඕන නැති නොවන එකක්. නැති නොවන එකම දෙය විමුක්තිය. එතන මට සබදාහම් විමුක්තිය දෙන්නේ මාව නැවත භෞතික සාපේක්ෂක රෝසමල් යහනාවක ආයි වාඩි කරවනවා. වාඩි කරවල අහන ඕකවත් මදිද කියලා. එතන මං කියනවා මට මේක එපා, මට විමුක්තිය ඕන කියලා. එතකොට අයිරත් වඩා හොඳ රෝසමල් යහනාවක වාඩි කරලා අහන ඕක මං කියනවා මට එපා මේක, මට දීහම් විමුක්තිය කියලා. එහෙම එහෙම මම ඉල්ලනකොට මගෙන් කංකරච්චලේ බේරෙන්න බැරි හින්දා මට විමුක්තිය දෙනවා. එතම මේක තියෙන විදිය. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. කවුරු හරි විමුක්තියට යනවා නම් ඔය පාර පහු කරගෙන තමයි යන්න ඕන. දැන් තව කියන්න තියෙනේ ඊනකට දැන් සාමාන්‍යයෙන් කෙනෙක් මේ අහන්නේ මේක දේශනාව අහන්නේ මොකක් හරි හිතර වේදනාවක් ආපු නිසානේ. හැමෝගෙම මෙතන ඉන්න ඕන කෙනකින් ඕනම කෙනෙක් විමුක්ති මාර්ගයට යොමුවන්නේ වේදනාවකුත් එක්ක. වේදනාව සමනය වුණහම මතක තියාගනිලා තව එකක් එන බව. දැන් මෙහාට වැහැපු ළඟම දවස කවදද? ඊයේ.
ඊයේ වැහැලා පායනකොට තමයි ඊළඟ වැහි කලුව පටන් ගත්තේ. කොබලන්න මං කියන එක තේරෙන්නේ. දැන් මම ඊළඟ වැස්සට ලෑස්ති වෙන ගමන් මම පෑවුමකට ලෑස්ති වෙන්නේ නැහැ කවදාකවත්. කොබලන්න මං කියන එක තේරෙන්නේ. මගේ හිත වැඩ කරන්නේ අනිත් පැත්තට. ඊළඟ ඒ වැස්ස පායනකොටම තමයි ඊළඟ වැහි කලුව එන්න පටන් ගත්තේ. ඒ කියන්නේ මට ප්‍රශ්නය ඉවර වෙනකොට තමයි මට ඊළඟ ප්‍රශ්න එන්නේ. ඒ නිසා මං ජීවිතේ හැමදාම කරන්නේ ප්‍රශ්නවලට ලෑස්ති වෙනවා. එතකොට මං කල්පනා කරනවා මං ප්‍රශ්නවලට ලෑස්ති වෙනවා. මං උත්තර දෙන්න ලෑස්ති වෙනවා. මට මේවායින් කවදා ගැලවීමක්ද? මං ඒ හොයන්නේ ගැලවීම. ඒ කියන්නේ මම විමුක්තිය හොයනවා. එතකොට මට විමුක්තිය ඉල්ලුවම ආයේ ප්‍රශ්නවලින් ගලවනවා මාව. කියන්නේ ප්‍රශ්න නැති තැනකට මම පත් කරනවා. පත් කළා කියනවා විමුක්තිය ඕනේ නැහැ. ඔයදී ඔක ඉන්න. එතකොට මම ඒත් කියනවා මට ප්‍රශ්න නැති වුණාට මට ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා. මට විමුක්තිය ඕන කියලා. එතකොට ආයි මම ඊටත් වඩා හොඳ තැනකින් තියෙනවා. තියලාගෙන ඕකේ ඉන්න. එතකොට මම ඒත් කියනවා නෑ මට ඒක එපා මට දීහම් විමුක්තිය කියලා. මම ඉල්ලන හැම දෙම සබදාහම් මට දෙනවා. දීලා මට ඕන දේ දෙන්නේ නෑ. කොබලන් එක පැහැදිලියයි. මම මෝඩ වෙලා අර භෞතික සම්පත් වලට කෑදර වෙලා මම ඒ දෙන වෙලාවේ ඒවට ලෝභ වුණෝතින් වයසට ගියහම මම පසුතැවෙනවා. ජරාවටපත් වෙනකොට පසුතැවෙනවා. ලෙඩ වුණහම මම පසුතැවෙනවා. මරණයේදී මම දුක් වෙනවා. මම ආයි උපදිනවා. මම ඒ මෝඩකම් ටික කරන්න කැමති නැහැ. ඒ මෝඩකම් ටික කරන්න කැමති නැති නිසා මම මොන රෝස මල් යහනාවෙන් ගෙනින් තිබ්බත් එකම කතාවක් මම ඉල්ලනවා. එකම යාඥාවක් සිද්ධ කරනවා. ඒ තමයි මම නිවන ඉල්ලනවා. යන හැමතැන මට නිවන දෙන්න කිය කී ඉල්ලනවා. ඉල්ලනකොට ඒගොල්ලෝ මට ඒක පෙන්වන්නේ නැතුව වෙනේම දෙනවා. දීලා මාව තෘප්තිමත් කරන්න පුළුවන්ද කියලා බලනවා. තෘප්තිමත් කරන්න පුළුවන් නම් ඒ වෙලාවේ මාව සසරට එකතු කරනවා. කොබලන්න මේ විශ්වයේ වැඩ කරන විදිය තේරෙන අය මේක රිද්මයකට වැඩ කරන. මේක කාටවත් ඕන විදියට නටන්න බෑ. තව කියන්නේ අනිත් කාරණාව තමයි දැන් අපිට දේශනාව ඇහුවා දැන් ඕන කෙනෙක්ට වේදනාවක් එක්කනේ දේශනාවට හැමෝම එන්නේ. ඒතකොට මේ දේශනාව අපි මේ දේශනාව ශ්‍රවණය කරයන් පස්සේ ඒ වේදනාව අපෙන් ඉවත් වෙනවා. ඒක ඉවත් වුණත් එක්කම අපි හිතනවා අපි හරි කියලා විමුක්තිය අපිට හම්බුණා කියලා. ඒතකොට එතන තමයි විමුක්තිය හම්බුනේ නැහැ. සබදාම ඔබ පරීක්ෂා කරන්න රවටන්න පටන් ගත්තා. එදා ඉඳලා ඔබ රවටවනවා. ඇත්තටම ඔබ රවටන්න ඕන. ඒ කියන්නේ තියෙන සියලු රැවටිලි කනන්න ඕන. තියෙන සියලු දේ දෙන්න ඕන. තියෙන සියලු පශ්චත්තාපයන්ට මුහුණ දෙන සලස්සන්න ඕන. ඇත්තටම විඳවන්න ඕන. නැත්නම් ඒක හම්බ වෙන්නේ නැහැ. ජීවිතේ පුදුම විදියට විඳවන්න ඕන. විඳවලා 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 සේ සාප ඉවර කරා. ඒක සාපයක්. ජීවිතේ සාපයක්. ඒ සාපයෙන් නිදහස් වෙන්න විඳවන්න ඕන. එහෙම නැතුව ඒක හම්බ වෙන්නේ නැහැ. ඒක කරන්න බෑ එහෙම. තව එක්කෙනෙක් ඉන්නවා දැන් මේ දේශනාව දිගටම අහනවා එයා. කෙනෙක් කෙනෙක් මුල් පාර අහලා එයාගේ වේදනාව ඉවත් වෙනවා. ඒත් එයා මේ දිගටම දේශනාව අහනවා. ආධ්‍යාදී තේරෙනවා එයාගේ අර අනිකුත් වේදනාවනුත් සියල්ල ඉවත් වෙනවා. ඒ අනිත් එක තමයි මේ දිගට මේක අහනකොට එයාට ජීවිතේ හරි ලේසි වගේ තේරෙනවා. ඇයි බැඳීමක් නැහෙනේ. බැඳීමක් නැති වුණාම ප්‍රශ්න නැහැ. හොඳට ජීවත් වෙන්න පුළුවන්. එතකොට එයාට තේරෙනවා මේ විදියට අපි හිටියනම් අපට හොඳට දියුණු වෙන්න පුළුවන්. ඒව බෑ. මේක දියුණු වෙන නෙමෙයි තියෙන්නේ. දියුණු වෙච්චෙවුන් එක්ක යන්න. කොබලන්න එක තේරෙනයි. දියුණු වෙච්චෙවුන් අරගෙන යන තියෙන කම් මේක. මේක සාර්ථක වෙන්න තියෙන එකක් නෙමෙයි ඉවර වෙන්න තියෙන එකක්. ඉවර වෙන්න තියෙන එකෙන් සාර්ථක වෙන්න ගියහම ඒක ලෝක අමාරුවක වැටෙනවා. ඒක හරියට මේ වගේ. දැන් මේ දවස්වල රතිඤ්ඤ පත්තු කරනෝනේ. ඕගොල්ලෝ රතිඤ්ඤ පත්තු කරන්නේ ගිනි කූරෙන්ද තවත් රතිඤ්ඤකින්ද? රතිඤ්ඤයක් පත්තු කරන්න ඕන වුණාම මේකට ගිනි දල්වන්නේ තවත් රතිඤ්ඤකින් ගිනි දල්වනවද? ගිනි කූරකින් පත්තු කරනවා. මට කියන්න මොලේ තියෙන මිනිහෙක් කරන වැඩේ මොකද්ද කියලා? ඈ? රතිඤ්ඤකින් පත්තු කළොත් තවත් රතිඤ්ඤයක්. ඈ? උන්දගේ අත ඉවරයි. මේ විමුක්ති මාර්ගයේ කෙනෙක් අහලා මේක ඊටාම සුවදායකයි. මේක හොඳ ජීවත් වෙන්න ක්‍රමයක්. මේකත් එක්ක මම ලස්සනට ජීවත් වෙනවා කියලා පටන් ගන්න මිනිහ කරන්නේ රතිඤ්ඤා පත්තු කරනවා තවත් රතිඤ්ඤකින්. ඒ මිනිහගේ අතත් ඉවරයි, කටත් ඉවරයි, මූණත් ඉවරයි. මේක නිවන් දකින මාවතක්. මේක වෙන එකකට තියෙන එකක් නෙමෙයි. මේක බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා මේක සොයාගන්නේ මේක ඉවර කරගන්න.
මමත් මේක ඉවර කරගන්නවා කියලා හිතලා යාගේ අතේ තියෙන රතිඤ්ඤ මිටියට ගිනි කූරකින් ගිනි දැල්වනවා. එතකොට යා එදා ඉඳලා අරක පිපුරු උප්පු ගමන් දුප්පතෙක් වෙනවා. කොබලන් එක තේරිච්ච අය. එයාගේ ධනේ නෙමෙයි. එයාගේ ධනේට යා ගිනි දැල්වනවා. මොකද බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා ඒක හොයාගෙන තියෙන රතිඤ්ඤ පුපුරවා ගන්න. ඒ කියන්නේ දුප්පත් වෙන්න හොයාගෙන තියෙන. එවන් නැති කරගන්නවා. එච්චර එපාර. එහෙම බැරි නම් එන්න එපා. තේරුමන්නේ ඒ තියෙන්නේ ඒක. ඒක ගොඩාක් හිත හයිය ආත්ම විශ්වාසයේ තියෙන ප්‍රතිපත්තිකරුක අව්‍යාජ අවංක මිනිස්සු ඇතුල් වෙන සුන්දර භූමියක්. ඒකේ වෙන කව ඒකේ ධනවතුන් නැහැ. ඒකේ දුප්පතුන් නැහැ. ඒක ස්ත්‍රී පුරුෂ භාවයක් ඒකේ නැහැ. ඒක කිසිම බෙදීමක් නැහැ. ඒකේ ඉන්න මිනිස්සුන්ට නම් නැහැ, ගම් නැහැ, අනන්‍යතාවයක් නැහැ, අයිඩෙන්ටි කාඩ් එකක් නැහැ, පාස්පෝර්ට් එකක් නැහැ. ඒ වුණාට ඒ ඔක්කොමයි ඒකේ ඉන්නවා. ඔව් දැන් ඒ වගේම තමයි දැන් එකිනෙකට දැන් කාලයක් දේශනා හද හිතනවා එයාගේ හිත හරි දැන් නිවිලා යාට දුකත් අඩුයි සාපේක්ෂව දැන් එයා හරි කියලා. නමුත් ඒක අර සාපේක්ෂව හම්බෙන අත්විඳීමක් විතරයි. ඒක නෙමෙයි හරිම එක. කාලයත් එක්ක අපි දැන් මම ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න කරනවා. ඒ සාපේක්ෂක අත්විඳීම නෙමෙයි කියවනේ හරිම එක. හරිම එක මොකද්ද? ඈ හරිම එකක් නැහැ. ඊට පස්සේ ඒක නෙමෙයි කියලා මේක පෙන්නුවොත් එදා ඇඳලා ඒක වැරදි. ඒක නෙමෙයි කියලා මේක පෙන්නුවොත් වැරදි. හරිම එකක් නැහැ. වැරදි හේකුත් නැහැ. හරි වැරදි සියල්ල සම්මත පමණයි. කොබලන එක පැහැදිලියයි. සම්මතේ ඒ වෙලාවට සම්මතේ වශයෙන් දකිනවා. දැකලා සම්මතය මායාව බව තේරුම් ගන්නවා. සම්මතය මුලාවක් බව තේරුම් ගන්නවා. තේරුම් අරගෙන සම්මතයට වටිනකම් නොදී සම්මතයට ඇල්ලෙන්නේ නැතුව සම්මතය කරේ තියාගන්න නැතුව සම්මතය පාගගෙන සිටිනවා. දැන් මම මේ ප්‍රාණ රිදී ගොඩ පාගගෙන සිටිනවා. ඒ වුණාට මේව හැමෝම කරේ බෙල්ලේ දාන ඒවා. කොබලන්න මං කියන එක තේරෙන අය මේ ඔක්කොම කරේ දාන ඒවා බෙල්ලේ දාන ඒවා. මං කවදාකවත් මේක කරේ දාගන්න යන්නේ නැහැ, බෙල්ලේ දාගන්න යන්නේ නැහැ. මම එකෙන් කකුල් පිහදානවා. කොබලන දැනුත් තේරෙන්නේ නැති අය මම මේක කරේ දාගන්නෙත් නැහැ, බෙල්ලේ දාගන්නෙත් නැහැ. මේකෙන් මං කකුල් පිහදානවා. රන් රිදී මුතු මැණික් ගොඩක කකුල් පිහදානවා. ඉතින් එච්චරයි විමුක්ති මාර්ගය. මට කවදාකවත් මේක කරට ගන්න හිතෙන්නේ නැහැ. මේක මට කරට ගන්න හිතිච්ච දවසට මට අන් දෙකක් එනවා. කොබලන එක තේක පැහැදිලිය. මේක මට කකුල් පිහදාන දීලා තියෙනවා. ඒස්තබා දහමින් එවල තියෙන එක කරන්න කියලා මේ කකුල් පිහදාන්න කියලා එවල තියෙනවා. මං කකුල් පිහදානවා ඒකේ. මේ එච්චරයි. එච්චරයි. ඊට වඩායි කතාවක් ඒකේ නැහැ. ඒක කරට ගන්න හිතෙන්නේ කාට හරි සංසාරගත පවක් විපාක දෙන්න ලෑස්ති වෙලා. තව තව ඒ කියන්නේ දැන් හුඟක් අයට මේ වෙන්නේ අර දේශනා වහලා කාලයක් ගියාම අවුරුදු 4ක් 5ක් ගියාට පස්සේ ඒගොල්ලෝ හිතනවා අර කාලයක් තිස්සේ මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ඒතොර හිතේරෙනොත් අපිට අපි ගැන තියෙන හොඳ අවබෝධයක් ඒකත් එක්ක හිතනවා මම දැන් වෙන්නේ දැන් මෙහෙ ඉන්නකොට වෙන්නේ මෙතන තීරණ ගන්නෙ මම. ඩිසිෂන් ගන්නෙ පරිපාලනයේ සියල්ල සිද්ධ වෙන්නේ එක තැනකින් සිද්ධ වෙන්නේ. ඒ ගන්න තීරණ කොච්චර ප්‍රබලද කියනවනම් ඒවෙන් කිසිම කෙනෙකුට ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. එතකොට හිතනවා හරි ලස්සනයිනේ ජීවිතේ. හරිම සුන්දරයිනේ. කිසිම ප්‍රශ්නයක් නැහැනේ. ප්‍රශ්නයක් නැහැ නෙමෙයි. අර ගත්ත තීරණ නිසා ප්‍රශ්නයක් නැහැ. කොබලන්න මේක තේරෙන්නේ. කියන්නේ ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඔව් ඊට පස්සේ කෙනෙක් තීරණයක් ගත්තොත් ඒ එතන ඉඳලා යා මාන්නක්කාර වෙන්න පටන් ගන්නවා. මෙයා හිතනවා මේ කොච්චර හොඳෙන් අපි මේක දන්නවනේ. අපට කිදී අපි ඒ දවස්වල කොච්චර විඳෙව්වත් දැන් විඳවීමක් නැහැ. දහමහව වැත්ත දහමහුවට මේ භෞතික පද්ධතිය දහමට අනුව වැඩ කරන්නේ නැහැ. භෞතික පද්ධතිය වැඩ කරන්නේ භෞතික නියමයන්ට අනුකූලව. ඔබලන්න එක තේරෙනයි. එතකොට අපි මේ භෞතික පද්ධතිය පාලනය කරනකොට භෞතික නියමයන්ට අනුකූලව උපදෙස් දෙනවා. අපි ඒකත් දන්නවා. අපි ආධ්‍යාත්මය ගැන කතා කරනකොට අපි ඒකට ඒ විදිහට උපදෙස් දෙනවා. අපි දෙකම දන්නවා. ඒ වුණාට ඕගොල්ලෝ මේ භෞතික පද්ධතියට ආධ්‍යාත්මීනෙම ඇප්ලයි කරන්න යන්න එපා. ඒ වෙලාවේදීම ඕගොල්ලෝ ප්‍රේතලෝකෙ ගිහිල්ලා උපදිනවා. මේ දේව මාරු කරගන්න යන්න එපා, පටලවා ගන්න. අපිට එහෙම වෙන්නේ නැහැ. අපි මේ දෙකම දන්නවා. ගෞතම බුදුහාඳුරෝ සම්බුද්ධත්වයට පත් වෙන රාත්‍රී සීන පහක් දැක්කා. එක හීනයක තියෙනවා
අසූචි පර්වතයක කකුල් දෙකේ ගෑවෙන්න නැති වෙන්න සක්මන් කරා. මොකද තේරුම කියන්න තේරුම්? ඒ කියන්නේ ම කොච්චර දේවල් හම්බුනත් කොච්චර නින්දා ප්‍රසංසා ඒ වගේම ලාභ අලෝක කොච්චර දේවල් ලැබුණත් ඒවැ උන්වහන්සේ ඇලෙන්නේ නැහැ කියන එක. ඇලුන්නේ නැහැ, ඒවා පාවිච්චි කරා විතරයි. ඕගොල්ලොන්ට වෙන්නේ ලැබෙනකොට ඇලෙන්න හිතෙනවා. එතන අවුලක් තියෙනවා. ඒ නිසා ඒ දහම ඇහුවා කියලා අනිත් පැත්ත දෙකක් ඒක. මේ ඔක්කොම මෙතන කිසි අවුලක් නැතුව වාඩි වෙලා ඉන්නවා. හොඳයි, මෙතන ඉන්න එකෙක් හරි දඟල ගෙනාවත් මොකද්ද කරන්නේ? ඈ, එක පාරක් හොඳින් කියනවා, දෙපාරක් කියනවා, අර ගේට්ටුවෙන් ඇදලා දාලා දොර වහනවා, ඉවරයි. ආය එන්න හම් වෙන්නෙත් නැහැ. ඒක තමයි මෙතන තියෙන නීතිය. දැන් ඒක නැති වුණා නම් මොකද්ද වෙන්නේ? අර පන්සලේ බණ කියනවා, පන්සලක බණ කියනකොට බලන හාමුදුරුවෝ පුටුවේ ඉඳන් බණ කියනවා, කට්ටියක් වාහන රිවර්ස් කරනවා, ආච්චිල බුලත් ඉඩ කොටනවා, සීයල ජාතක පොත කියනවා, ගෑනු ටික දානශාලාවේ ඕපදූප කතා කරනවා. මෙහෙ මෙහෙ ඒව බෑ. බණ කියන වෙලාවට බණ අහන්න ඕන, බණ ඉවරුනාම ඕන එකක්. ඒ අපි එක හදලා තියෙනවා. ඒකයි දහමයි දෙකක්. පටලව ගන්න එපා. හැමතිස්සෙම හොඳ මිනිස්සෙක් හොඳ පාලකෙක් නෙවෙයි. හොඳ පාලකෙක් හොඳ මිනිස්සෙකුත් නෙවෙයි. කොබලන් ඒක තේරෙනවද? ඒකවත් තේරෙනවද? හොඳ මිනිස්සෙක් හොඳ පාලකෙක් නෙවෙයි. හොඳ පාලකෙක් හොඳ මිනිස්සෙක් නෙවෙයි. ඒ කියන්නේ මම හොඳ මිනිහෙක් නෙවෙයි. ඒක එන්නකොටම දැනගන්න. මම හොඳ මිනිහෙක් නෙවෙයි. හොඳින් නම් හොඳින්, නරකින් නම් නරකින්. මං එහෙම කරන්නේ බොහෝ දෙනාගේ හිත පිණිස, සැප පිණිස, නිවන පිණිස. මං ඒ කරන්නේ ඒකයි. එහෙම නැත්නම් ඒක අපේ මාතෘකාවෙම අවුල්. තව දැන් වෙන්න ඕනේ, කියන්නේ උතන්ට ආවට පස්සේ කෙනෙක් යාට තේරෙනවානේ මේ හිත දැන් මගේ ප්‍රශ්නකුත් නැහැ, ඇවිල්ලෙන්නේ නැහැ, ගොඩක් කාමයන්ට සහ දේශයන්ට ප්‍රශ්නයක් නැහැ කියලා කෙනෙකුට හිතුනොත් එයාට තේරෙන්න ඕනේ මේ මෙහෙම වෙන්නේ මේ ආඥාවක් නිසා. කියන්නේ අපි මේ ආඥාවකට හවු වෙලා ඉන්නේ. කියන්නේ ඒක හරියට මේ වගේ මනුස්ස ලෝකේ මිනිස්සෙක් අවුරුදු 60-70ක් ජීවත් වෙලා වයසට ගිහිල්ලා කොණ්ඩේ සුදු වෙලා ජීවිතේ විඳවලා මිනිසුන්ගෙන් බැනුම් අහලා පාරවල් දිගේ ඇවිදලා වැරහැලි ඇඳගෙන ජීවත් වෙලා හොඳටම නාකි වෙලා නාකි වෙලා නාකි වෙලා එක පාටම මැරෙනවා. මොකක් හෝ පිනක් නිසා ඒ මැරිච්ච අම්මන්ඩි ගිහිල්ලා එක පාරටම සක්දිවිඳු ළඟ පහළ වෙනවා. දැන් සක්දිවිඳු ළඟ පහළ වුණාම ඒ මෝඩ ගෑණි හිතුවොත් එහෙම, මෙයා කවුද කියලා සක්‍රිය දිහා බැලලා සක්‍රියට කියනවා, "තෝ කවුද?" සක්‍රියදී වැඩි ගණන් ගන්නෑ නේ. මම නිකන් එක්කෙනෙක් මෙතෙන්ට මේ ආව බලලා යන්න කියලා සක්‍රිය කියනවා. වැඩිපුර නටන්න ගියෝතින් අනිත් දෙවි දේවතාවෝ ඇවිල්ලා මොකක්ද අරම්මණ්ඩි කරන්නේ? ආයේ හැම පොට්ටණියක් ගහලා මනුස්ස ලෝකෙට තල්ලු කරනවා. මං කෙනෙක් තේරුණාද? එයා එතන එයාගේ කරගන්න ගියා. එයාගේ පෙර පිනකට අමාරුවෙන් ඇවිල්ලා අතෙන් දඩස් කාලා වැටුණ ගමන් අර සාපේක්ෂක ජාලයේ දැක්කා. ඒ සාපේක්ෂක ජාලයේදී හිත කම්පණය කරා. මිනිස්සෙකුට ගොඩාක් සුවදායි දේවල් පේනකොට, දැනෙනකොට, දකිනකොට එයාගේ තද හැංගිලා තියෙන මමත්වය එයා දන්නෙත් නැතුව ඉස්සරහට නැගිටිනවා. ඒක ලේසි නෑ පාලනය කරන එක. ඒක පාලනය කරන්න පුළුවන් නම් පෙට්‍රෝල් වලට ගිනි තියලා පිඹලා නිවන්න පුළුවන්. මහා පෙට්‍රෝල් ගැලුමක් අරගෙන මෙතන හලල ඉවරලා එකට ගින්දර දාලා මෙහෙම ගාලා පිඹහම නිවෙනවද? පෙට්‍රෝල් පිඹහම නිවන්න පුළුවන්. ඒත් අර සාපේක්ෂක හම්බුනාම හිත නැගිට්ටාම ඒ නැගිටපු හිත එහෙම නිවන්න බෑ. ඒ හිත ආයි සාපේට අහුවෙන්න ඕන. සාපේට අහුවෙලා ආයි නිවෙන්න ඕන. ඊට පස්සේ ආයි ආවහම ආයි අරකව මතු වෙනවා. කොබලන් මේ ජීවිත අත්දැකීම් වශයෙන් තියෙනයි. මේක අපි දැනගන්න ඕන. දැනගෙන ඉවෙල් අපේ හිතට කියන්න ඕන, උඹ සියලු සාපේක්ෂක ඇති සියල් ඇති තැනකට උඹව ගිහිල්ලා තියෙනවා. තියලා මට ඕන උඹව පරීක්ෂා කරන්න. දැන් මෙයා ආයි අර මීයාගේ පූසගේ කතාව හොඳේ. දැන් පූස මීයාට කියන උඹව ගිහිල්ලා තියෙනවා, උඹ පරීක්ෂා කරනවා මේ සියල් ඇති තැන. සියල් ඇති තැන උඹ මැරුණා වගේ ඉන්න ඕන. සියල් ඇති තැන උඹ හිඟන්නෙක් වගේ ඉන්න ඕන. සියල්ල ඇති තැන උඹ නිවටෙක් වගේ ජීවත් වෙන්න ඕන. සියල්ල ඇති තැන උඹ සියල්ලන්ට ඔළුව පහත් කරන්න ඕන. කොබලන් එහෙම කැමති අය? දැන් නම් කැමති. සියල්ල ඇති තැනට එක්කගෙන ගියාම ඕගොල්ලෝ අකමැති.
ඔගොල්ලොන්ගේ විමුක්ති මාර්ගය මට චුවර නැති නිසා මම විමුක්ති මාර්ගයට ඔගොල්ලෝ එක්කන් යන පාරේ සියල්ල ඇති තැනක් තියෙනවා. එතන මං කියනවා විමුක්ති මාර්ගයට එක්කන් යන කට්ටියට මේගොල්ලෝ අරක හරහා එක්ක අර නිමි ජාතකේ නිමි රජ්ජුරුව දිව්‍යලෝකයන් අපාය හරහා ඒ වගේ අරක හරහා එක්කගෙන ඵලයල්ලා. එතකොට මුන්ගේ ගොංකමට ඔතන කොටසක් නවතිනවා. ඒ මාර්ගයේ විදිය එක මහා අමුතුයි. විමුක්තිය ඒක විමුක්තියක මහා අමුතුයි. ඒක ඉතින් ඒක ආයේ වචන වලට ගේන්න බෑ. ඒකට මොකක් කන්නේ ඒකේ. තව කිය. ඔය දන්නේ වගේ අපි මේක තේරුම් ගන්න ඕනේ මේ ආඥාව නිසා තමයි අපි මේ කන්ට්‍රෝල් වෙලා ඉන්නේ. පාලනේ ලක් වෙලා තියෙන හිත මේ දේශනාවත් එක්ක තියෙන දේ නිසා දේශනාව හින්දා තමයි මේම හිත අපේ කන්ට්‍රෝල් වෙලා තියෙන කෙනෙක් තේරුම් ගන්න. නස්රුදීන්ගේ බූරුවයි කතාව අහලා තියෙන්නේ. කියන්න නස්රුදීන්ගේ බූරුවයි කතාව. හසුරුදීන්ගේ බූරුව කතාව කතින් හසුරුදීන් කියන්නේ ගොඩක් මේ මිනිස්සුන්ට එක එක දේවල් තේරුම් කරන කෙනෙක්. ඉතින් එයා ගොඩක් මිනිස්සු ගොඩක් ආසයි මේ එයාගේ දේවල් වලට හාස්‍යයට hina වෙන්න. ඉතින් දවසක් හැමදාම ගියාට පස්සේ මෙයා පාරවල් වල හන්දි ගානේ මිනිස්සුම එක්රව් කළා. ඉතින් අර හාස්‍යයට උපදවන දේවල් මෙයා මේවා කරනවා. ඉතින් ඒකත් එක්ක මිනිස්සු මෙයාට ගොඩක් කෑම බීම දෙනවා, සල්ලි දෙනවා. මෙයාත් එක්ක ලොකු තියෙනවා මිනිස්සුන්ගේ හොඳ මේ මිත්‍රත්වයක්. ඉතින් බූරුවා හිතනවා දැන් මෙයාටත් මෙහෙම හම්බෙනවා නම් මාත් ගියන්න ඕනේ මෙයාව දාලා. නෑ ඉතින් අර නස්රුදීන්ට කෙහෙල් ගෙඩියක් ඇවරිය දීලා බූරුවටත් කෙහෙල් ගෙඩියක් දෙනවා අම්බත් කාහන් කියලා. මිනිස්සු එහෙමනේ. මොකද නස්රුදීන් බූරුව පිටනේ එන්නේ. බූරුවට විතරක් සලකන්නේ අම්බත් කාහන් කියලා. එහෙම එහෙම සලකනවා. එතකොට තමයි බූරුව හිතුවේ මට මූ නැතුව આવොත් කෙහෙල් ගෙඩියක් කාලා ඇවරියත් කන්න පුළුවන් කියලා. දවසක් නස්රුදීන් බූරුවත් එක්ක යන හදනකොට බූරුව නස්රුදීන්ට කලින් ගියා. එදා ඔක්කොම මිනිස්සු කතා අහන්න බලාගෙන ඉන්න කෝ නස්රුදීන් ඌ දාලා මං ආවයිකෝ මෙවර බූරුව මෙවරන් කියලා අරුව අල්ලලා අරුගේ කන් දෙකෙන් අල්ලලා මිනිස්සු ටික ඔක්කොම වට වෙලා අරුට ගහලා වල්ගේ නවල කඩලා කකුල් නවල එහෙම ආයේ හරවල ගෙදර යවලා. දැන් මේ කතාව තේරෙනවා ඕල්ඩොන්ට වෙන්නේ ඒක. ඒ විමුක්ති මාර්ගයේ හරි අමුතුයි ඒක. ඒක ඒකෙන් යනකොට ඒකෙන් යනකොට අපි දැන් ඔය තේලපත්ත ජාතකයේ තියෙන්නේ. තේලපත්ත ජාතකයේ කියවන්න. කොබලන් එක දන්නයි තේලපත්ත ජාතකයේ විමුක්ති මාර්ගය ගැන තියෙන්නේ. ඒ විමුක්ති මාර්ගයේ යනකොට එන කට්ටිය තියෙනවා. තමා වඩාත්ම ආස කරන දේ තමා තමාට වැඩියෙන්ම දකින්න ලැබෙන දේ. තමා වඩාත්ම අහන්න කැමති දේ තමා තමන්ට නිවන් දක්ින්න දවස පටන් ගත්තාම තමාට වැඩියෙන් අහන්න ලැබෙන දේ. ඒ තමාව විනාශ කරන්න හදනවා. තමන් එක තේරුම් ගත්තොත් ගොඩ යනවා, නොතේරුම් ගත්තොත් එකට අහු වෙනවා. ඒ ලෝක ධර්මයක්. ඒ කාටවත් වෙනස් කරන්න බෑ. මේ වගේ ඉතින් ඔතනට හිත ආපු කෙනෙක් වෙන්න ඕන දේ තමයි තේරුම් ගන්න ඕනේ. මීයාව මම ඇල්ලුවට තවම මීයා ගැන අපි ගොඩක් මේ සිහි කල්පනාවෙන් ඉන්න ඕනේ. කියන්නේ මීයා මිය ගිහිල්ලාද නැත්නම් තවම ජීවත් වෙනවද කියන එක කියලා අහනවා. මං කවුරු හරි දැන් අද නෙමෙයි තව අවුරුදු 10කින් හරි 15කින් හරි කොහොම හරි මම මේ එක්කෙනෙකුට කියනවා තෝත් රහත් කියලා. මං අහන්නේ මම කාට හරි කිව්වොත් මේ අහවල් එක්කෙන රහත් කියලා ඒ රහත් වෙච්ච කවුරු හරි කෙනා කොහොමද ඉන්න ඕන? එයා ඉන්න ඕන උභහන්සේ වගේ. නෑ හරි වගේ. එයා එයාගේ හිතගෙන කොහොමද පරීක්ෂාවෙන් ඉන්න ඕන? ඒත් ඉන්න ඕනේ අර මී කතන්දරේ. උන්ද එදා ඉඳලා තෝත් මාත්‍ර තෝත්‍රාත්. උන්ගේ රහත් බව නැති වෙන දවසේ එදා. එතකොට එයා තවත් නිහතමානී වෙනවා. දැන් මම රහත්ලු. දැන් මගේ මොකක් හෝ හරි අඩුපාඩුවක් තියනම් මං දැන් ඒක හොයාගන්න වෙලාව. මොකද මේ අඩුපාඩුවක් තිබිලා මේකේ අවුල් කරගන්න අරකයි. ඒ නිසා මම මුළු ජීවිත කාලෙම කිසිම දෙයක් නොකර මම මගේ හිත දෙස බලාගෙනම සිටිනවා. මොකක් හෝ දෝෂයක් ඇද්දයි කියා. කොබලන් මං කියන්නේ තේරෙන්නේ නැහැ. ඇත්තටම යා රහත්. ඒ කියන්නේ මේ රහතෙක් කියන්නේ චණ්ඩියෙක් නෙමෙයි. කර කියාගන්න දෙයක් නැතුව තමන්ගේ හිත දිහාම බලාගෙන ඉන්නවා. දෝෂයක් අල්ලගන්න. පැහැදිලිනේ? ඒ දෝෂයක් දැක්කහම ඒක පරීක්ෂා කරනවා. පරීක්ෂා කළා ඉවර කරනවා. දෝෂේ එළියට එන්නේ නැහැ. කොබලන් එක තේරෙන්නේ නැහැ. ඇතුලේ පරීක්ෂා කළා ඇතුළ ඉවර කළා ප්‍රශ්න ඉවරයි. එළියේ කොවිලේ තිනා වේවි සන්තෝෂයෙන් ඉන්නවා. ඒ වුණාට ඇතුලේ අර එක එක වෙනවා පරීක්ෂා කරනවා ඉවර කරනවා. ඒ වුණාට ඒක යාගේ මූඩ් එකට බලපාන්නෙත් නැහැ. ඒක කතාවට බලපාන්නෙත් නැහැ. ඒක චින්තනයට බලපාන්නෙත් නැහැ. ඔයගොල්ලන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඔගොල්ලන්ගේ ඇතුළට එන ඒවා ඔගොල්ලන් කතාවට බලපානෝ.
ඔගොලන්ගේ ඇතුළට එනේවා ඔගොලන්ට හිතෙනේවට බලපානෝ. ඔගොලන්ගේ ඇතුළට එනේවා සතුරට බලපානෝ. රහතෙකුගේ ඇතුළට එනේවා ඒහිකටවත් බලපාන්නේ නැහැ. එච්චර ඒගොල රහත්. ඒගොල තමයි මාර්ගයේ ප්‍රත්‍යක්ෂ තව තව තව. ඉතින් ඒ වගේ දැන් මියව අල්ලගන්න ලේසි නැහනේ. කවුරු හරි කෙනෙක් මියව අල්ලගත්තට පස්සේ ඊට පස්සේ ඉතින් වෙන මුකුත් අවශ්‍ය නැහැ. යාට තියෙන්නේ මීයා කරේ අවධානයෙන් ඉන්න එක විතරයි. ඒ කියන්නේ සීකල්පනාවෙන් ඉන්න ඕනේ. ඉතින් ඒකට කාලයක් කියන්න බෑ. පූසාගේ ජීවිතේ අවසන් වෙනකම්ම එයා මීයා ගැන සීකල්පනාවෙන් සිටින්න ඕන. අන්තිම මොහොත වෙනතුරුත් එයා ඉන්න ඕනේ. ඇත්තට මේ විමුක්ති මාර්ගයේදී මේ ඇත්ත එක ඕන නම් මං කියන ඇත්ත එක ඕන එක්කෙනා ඒක සාක්ෂාත් කරන්නේ නැහැ. එයා කරන එකම දෙය එයාට මාර්ගය කියපු කෙනා කෙරෙහි අසීමිත භක්තියෙන් ජීවත් වෙනවා. අසීමිත භක්තියක් තියෙනවා. ඒ අසීමිත භක්තිය එයාට විමුක්තිය කෙනක් දෙනවා. විමුක්තිය දුන්න කියලා එයා ඒක ඔළුවට ගන්නෙත් නැහැ. විමුක්තිය නැති කෙනෙක් වගේම ජීවිත කාලෙම ඉන්නවා. එහෙම භක්තිය නැතුව විමුක්තිය සෙව්වොත් ආය අතරමං වෙනවා. මොකක් කළොත් අතරමං වෙන්නේ? භක්තිය නැතුව විමුක්තිය සෙව්වොත්. ඔගොලු බලන්න අර මේ ටීවී එකේ යන්නේ කතන්දරයක් ස්වර්ණවාහිනී මොකද්ද කංස රජුරුවන් කතාව. දැන් මන් දැක්කරි මං එක බලනවා. ඒ බලන්නේ හොඳ 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 මේ අපි කියන කතාවේ තියෙන්නේ. ඊයේ පෙන්නවා රේවතයාට විමුක්තිය ඕන වෙලා. රේවතයාට ඍෂිවරයෙක් ශාප කළා මුට්ටියක හිර වෙලා. රේවත විෂ්ණු භක්තිකයෙක්. රේවත නාරායන කෙරෙහි ප්‍රේමයෙන් භක්තියෙන් සිටින්නේ. රේවත වෙන කාටවත් සලකන්නේ නැහැ. වතුර ටිකක්වත් වෙන කාටවත් දෙන්නේ නැහැ. රේවතගෙන් වතුර ඉල්ලුවා ඒ ඍෂිවරයා. රේවත කව මම වතුර දෙන්නේ විෂ්ණුට විතරයි නාරායනට විතරයි උඹට දෙන්නේ නැහැ කියලා. එතකොට ඒ ස්වාමි ශාප කළා රේවත මුට්ටිය හිර වුණා. ඒකේ කතාවේ තියෙන විදිහට රේවත ආත්ම ලක්ෂ ගාණක් මුට්ටිය හිර වෙලා ඉන්නවා. ඒත් රේවත භක්තිය වෙනස් කළේ නැහැ. දැන් ඔන්න නාරායන ආයවිල්ලා මනුෂ්‍ය ලෝකේ පහළ වෙනවා. දැන් රේවත සාපයෙන් නිදහස් කරන නාරායනට ඒ කාලේ නාරායන කියන උඹ සාපයෙන් නිදහස් වෙනවා මම ක්‍රිෂ්ණ අවතාරයෙන් ඇවිල්ලා මනුෂ්‍ය ලෝකේ පහළ වෙනවා. එතකොට මගේ බාල ස්වරූපේ මගේ පුංචි කාලේ රූපේ දැක්ක ගමන් නුඹ සාපයෙන් නිදහස් වෙනවා. දැන් රේවත අවුරුදු 1000 ගානක් අර මුට්ටි හිර වෙලා ක්‍රිෂ්ණ අවතාරේ හොය හොය යන. ඔන්න ක්‍රිෂ්ණ අවතාරේ හම්බ වෙනවා. ඊට පස්සේ රේවත කුලප්පු වෙනවා. ඇයි කුලප්පු වෙන්නේ? අයියෝ මම මේ කොච්චර කාලයක් මුට්ටිය ඇතුළේ හිර වෙලාද? මම මේ ස්වාමි සොය සොය හැමතැනම යමේ ස්වාමි ඉන්නවා. මට ඉක්මනට විමුක්තියටපත් වෙන්න ඕන. මට විමුක්තිය දෙන්න කියලා ඉල්ලනවා. රේවත විමුක්තිය හොයනකොට රේවතට ස්වාමි කෙරෙහි භක්තිය නැති වෙනවා. දැන් ඔයගලන කතාව තේරෙනවද? ස්වාමි කෙරෙහි භක්තිය නැති වුණාම රේවත විමුක්තියෙන් දුරස් වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ රේවත කල්පනා කරනවා මට ස්වාමි දැක්කට ස්වාමිට භක්තිය නැති වුණා. මගේ විමුක්තිය මං හෙව්වා. මම මගේ විමුක්තිය හොයන එක අත්හැරලා දානවා. අත්හැරලා දාලා ස්වාමි කෙරෙහි භක්තියෙන් සිටිනවා. ස්වාමි කෙරෙහි භක්තියෙන් සිටිනකොට රේවත ස්වාමිට ලං වෙනවා. එතකොට මේ ක්‍රිෂ්ණ කරන්නේ මොකද්ද? දැන් මුට්ටි ඉන්න රේවතයාගේ මුට්ටිය කැටපෝලකින් කුඩු කරනවා. ඒ කියන්නේ රේවතයාගේ ගේ විනාශ කරනවා. රේවත ඉවරයි. දැන් විමුක්තිය තේරෙනවද? ඒක සුන්දරද අසුන්දරද? අසුන්දරයි භයානකයි. විනාශ කරනවා. විනාශ කරාම විමුක්තියටපත් වෙනවා. එච්චරයි. ඉතින් ඒක තමයි මේ කතාව. මං ඕගොල්ලන්ගේ මුට්ටි බිඳින්නේ නැහැ. ඕගොල්ලන්ට මං ඕගොල්ලන්ගේ මුට්ටි බිඳ ගන්න හැටි කියලා දෙනවා. කොබලන්න ඒක තේරෙන්නේ? කැමති කෙනෙක් බිඳ ගනිලා, කැමති කෙනෙක් මුට්ටි පිටින් පලයල්ලා. භක්තිය නැති වුණොත් විමුක්තිය සෙව්වොත් භක්තිය නැතුව විමුක්තියෙන් දුරස් වෙනවා. විමුක්තිය ඕන කෙනා ස්වාමි කෙරෙහි භක්තියෙන් සිටිය යුතුයි. තමාගේ විමුක්තිය ප්‍රතික්ෂේප කර යුතුයි. විමුක්තිය ප්‍රතික්ෂේප කළා ස්වාමි කෙරෙහි භක්තියෙන් සිටියහම විමුක්තියට ලඟයි. ඔච්චරයි මාර්ගය. කොබලන් මාර්ගය තේරෙන්නේ? මම කියන්නේත් ඒකමයි. ඒ ශ්‍රද්ධාව අපි කියන්නේ ශ්‍රද්ධාව කියලා ඒ වචන වෙනස්. ශ්‍රද්ධාව තමයි මාර්ගය. නැත්තම් මාර්ගයක් නැහැ. තව ඒ වගේම දැන් උතනට මේ උතනට එන්න මිනිහෙකුට අවශ්‍ය මට තේරෙන්නේ හොඳ ඉවසීමක් විතරයි කාලය. ඇත්තටම ඉවසීමගේ කාලයට ඉඩ දෙන්න පුළුවන් නම් කෙනෙකුට මිනිස්සු නිරාසයෙන් උතනට එනවා. නමුත් වෙලා තියෙන්නේ අපිට අපි හරි ඉක්ම අපිට අවශ්‍යයි අපිට විමුක්තිය ඉක්මනට අවශ්‍යයි.
අන්න ඔන්නෝක තමයි තියෙන ප්‍රශ්නේ. අනිත් එක තමයි මිනිසුන්ට අවශ්‍යයි විමුක්තිය හම්බුණා කියලා එයාට එයාට මේක සාක්ෂාත් වෙන්නත් ඕනේ කියලා එකක් හිතේ තියෙනවා. ඔන්න ওই ප්‍රශ්නේ මිනිසුන්ට ගැ මිනිස්සු මම දැන් විමුක්තිය හම්බුණා මම හරි කියලා මම ඉවරයි කියලා මිනිස්සු හරි ඉක්මනට හිතන්න ආසයි. ඔන්න ওই ප්‍රශ්නේත් එක්ක හිතන්න ආස කෙනා වැරදි. ඒ හිතන්න ආස කෙනා විමුක්තියෙන් දුරස් වෙච්ච කෙනෙක්. දැන් මේ ඉන්න කාට හරි හිතුනොත් මම හරි ආසයි විමුක්තියට පත් වෙන්න කියලා මං ඒගොල්ලන්ට විමුක්තියක් කියන මාත් එක තෝ එන්න එපා. තෝ ඵලයක් වෙන කාත් එක්ක හරි. ආස කට්ටියට විමුක්තිය දෙන්නේ ඕන කට්ටියට විමුක්තිය දෙන්නේ. ඕන එක්කෙන ආස එක්කෙනයි කියන්නේ දෙන්නේ. ඕන එක්කෙන සාපේ නැති කරගන්න ඕන. ආස එක්කෙන ඒකට ලෝභයෙන් නැවතිලා ඉන්න ඕන. ඉතින් එයාට විමුක්තිය දෙන්නේ කවුද? එයාට විමුක්තිය දෙන්නේ එයා වගේම බොරුකාරයෙක්. ඇත්ත විමුක්තිය ඕන එක්කෙනාට දෙන එකක්. ඒක ලේසි නෑ ගන්න එක. ඒක භක්තියෙන් සිරිනායට විතරක් සාක්ෂාත් කරන්න. තව ඒ වගේ දැන් ඔතනට ආපු කෙනෙක් එහෙම කාලෙට බලන් ඉඳලා ඉවසගෙන සද්ධාවෙන් ලොකු ප්‍රේමිකෙන් බලාගෙන ඉන්නවා නම් එයාට ඒ දේ හම්බ වෙයි. ඒ වගේම කෙනෙක් දැන් ඔහොම ඉන්න ලේසි වෙන ක්‍රමයේ තමයි කෙනෙකුට කාලෙට ඉඳලා ඉන්න පුළුවන් වෙන්නේ. අර ස්වාමින්වහන්සේ දේශනාවේදී කිව්වා වගේ අපි හිතනවා අපේ අවසානය. කියන්නේ අපි වයසට යනවා අපිට මේ ප්‍රශ්නත් එක්ක අපි හම්බෙන උරුමේ අන්තිම දේක වයසට යම මහලු බවසා මිය යම. එතකොට මම මොන දේ කරත් අවසානයේදී අපි යන්නේ මෙතනට. ඒ නිසා මේ ප්‍රශ්න වලට අපි කොච්චර උත්තර දුන්නත් තේරුමක් නැහැ කියන කෙන උදාහරණයක් විතර දැන් කාට හරි කාමයේ කොච්චර ආවත් දේශයේ කොච්චර ආවත් මේ ප්‍රශ්නෙට මම ඉස්සෙල්ලත් මුහුණ දීලා දෙන මොකද මිනිස්සෙකුට එකපාර මිනිස්සෙක් ඒ ආධ්‍යාත්මික ජීවිතය ගත කරන කෙනෙක් හිතන්නේම අමුතු විදියට. එයා හැමතිස්සෙම හිතන්නේ අද දවස ගැන නෙමෙයි. එයාගේ අවසාන දවස ගැන. මම මෙහෙම කියනවා. ඇත්තටම මේ විමුක්ති මාර්ගය සාක්ෂාත් කරන්න සියල්ල ලෑස්ති කරගෙන ආපු මිනිස්සෙක් පෝරුවට නංගලා අෂ්ටක කියලා පෝරුවෙන් බස්සනකොට ඒ මිනිහා ඉල්ලන්නේ මොකද්ද? ඒ මිනිහා කියනවා මට බහින්න හැරමිටියක් දියන් කියලා. කොහොමද මං කියන කතාව තේරෙන්නේ අය? එයා මේ පෝරුවෙන් බහින්න හදන්නේ. එයා පෝරුවෙන් බහින්න හැරමිටියක් ඉල්ලනවා. ඒ මොකටද? ඈ? එයා ඒකේ ඉඳගෙනත් කල්පනා කරන්නේ මම දැන් වයසට ආවි. මම මෙහෙම වේවි. මම මෙහෙම වුණාම මට මේ චණ්ඩිකම් මේවා මොකක්වත් කරන්න බෑ. මම මේවට ලෑස්ති වෙලා වැඩක් නෑ. මම ලෑස්ති වෙන්න ඕන හැරමිටියක් අතට ගන්න දවසට. ඒ නිසා මට දීපන් හැරමිටියක්. කොබලන් මං කියනව තේරෙන අය. එතකොට අපි යාට හැරමිටියක් දීලා කල්පනා කරනවා මූ නම් එසේ මෙසේ මිනිහෙක් නෙමෙයි. මූ මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ නිර්වාන් නිවන හොයන යන ගැලවීම හොයාගෙන යන. එහෙම නැතුව මේ මනුස්ස ලෝකේ තියෙන දේවල් විඳලා යන්න නෙමෙයි කියලා යාට විමුක්ති මාර්ගයේ දේශනා කරනවා. ඒ කියන්නේ විමුක්ති මාර්ගයේ එතකොට එයාගේ විමුක්ති මාර්ගය අහන්න එකම සුදුසුකම මොකද්ද? අෂ්ටක කියනකොට පෝරුවෙන් බහින්නේ කොහම හැරමිටියක් ඉල්ලුවා. කොබලන්න මේ කතාව තේරෙනා මේ 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 කියනව අනිත් පැත්තට එයා හිතන්නේ. එයාට ජීවිතේ පරමාර්ථය හැමතිස්සෙම අනිත් පැත්ත තේරෙනවා. තේරෙනකොට ජීවිතේ ගත යුත්තක් කිසිවක් නැහැ කියලා තේ අන්නේ ඒගොල්ලෝ විමුක්තිය සුදුසු. ඒ කියන්නේ ඉතින් මේක සාක්ෂාත් කරන නම් මේ කියන විමුක්තිය එයාට අවුරුදු 100ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මං 100ක් වෙනවා කියලා අදහස් කරන්නේ සමහරට අවුරුදු 20යි එයාගේ ඇත්ත වයස. නමුත් එයා මානසිකව ජීවත් වෙන අවුරුදු 100ක කෙනෙක් විදියට. ඒ කියන්නේ එදා තියෙන අත්දැකීම්, ඒ කියන්නේ එදා හම්බෙච්ච අත්දැකීම් මෙයාට අවුරුදු 20දී හම්බෙලා ඉවරයි. එතකොට එයා ලෝකෙ දිහා තීරණ ගන්න, කියන්නේ ලෝකෙ වෙන ප්‍රශ්න වලට අත්දැකීම් වලට තීරණ ගන්න අවුරුදු 100ක් මනුස්ස ලෝකේ ජීවත් වෙච්ච මිනිස්සෙක් ගන්න තීරණ වගේ. එතකොට එයාට ප්‍රශ්නයක් වුණාම, කේන්තියක් ආවම, රාගයක් ආවම ඒකට ගන්න රියැක්ෂන් එකක් ඇත්තරම නැහැ තරම්. يعني ඒකට වෙන්න ඕන දෙයට එවෙලෙම තීරණ ඉවරයි. එතකොට මේ මිනිස්සයා ලෝකෙදීහා ලෝකයට පේන්නේ ලොකු අත්දැකීම් සමුදායක් එක්ක. ඒතර එහෙම කෙනෙක් තමයි යන්නේ ඇත්තරම මේ කියන අන්තිම ස්ථානයට. ඉතින් එයාට කරන්න තියෙන එතනට එන්න අර අන්තිමට තමන්ට වෙන මිය යාම සහ මහලු බව තමන්ට උරුම වෙන දේ ওই දෙක බාර අරගෙන කාලෙකට ඒක මෙහෙම කරන්න. අදම මිනි පෙට්ටි සාප්පුවකට ගිහිල්ලා ට්‍රෙන්ට් එකට පෙට්ටියක් අරගෙන උන්ටම කියලා ඇඳුම් අරගෙන අරකේ හාන්ති කරවල ෆොටෝ එකක් අරගෙන දාගෙන තියාගන්න පොස්ට් එකේ. කොබලන් මං කියන එක තේරෙන්නේ නැහැ. හිතර සතුටක් ආපකම පර්ස් එක ඇදලා මේක දිහා බලනා මේ ඉන්නේ චණ්ඩියා වගේ ඉවරයි. එතකොට මේ හිත මෙහෙම වැටෙනවා. ඕගොල්ලෝ ඒ වගේ වෙලාවක අරක පෙන්වන්න කැමති නැහැ. කොබලන්න ඇත්ත ඈ නැත්තම් මගුල් ගෙදර යන්න හර්ස් එකෙන්. හර්ස් එකෙන් ගිහිල්ලා බහින්න මගුල් ගෙදෙට්ට. කොබලන්න ඒකට ලෑස්තියා. ඒක කවුරා කවදාකවත් කරන්නේ මේ අම්මන්ඩිලා නා. හර්ස් එකෙන් ගිහිල්ලා මොකද කාර් එක නැතිද මං හර්ස් එකෙන් ඇවිල්ලා බැස්සා මේ අරුන් ඔක්කොම බය වෙනවා මගුල් ගෙදෙට්ට වැද්ද ගන්නෙත් නැහැ. ඒ වුණාට ඒක හරි. මොකද යාගේ ජීවිතේ ප්‍රශ්නයක් නැහැ. ඒ වාහන දෙකේම අවුලක් නැහැ. මොකකින් ආවත් ප්‍රශ්නයක් නැහැ. ගෙදර වාහන තිබුණ නැහැ. මිනි පෙට්ටි සාප්පුවක් කරන්නේ හර්ස් එකෙන් ගියා මගුල් ගෙදර. ඉතින් මේක කිසි අවුලක් නැහැ. නමුත් එක මේ සොසයිටි එකට අවුල්.
මොකද මේ සොසයිටි එක කාමය හොයනෝ, අරයා නිවන හොයනෝ, මේ දෙන්න දෙකක් හොයනෝ. මේ දෙන්නගේ අවසාන සෙවිලි දෙකක් තියෙනවා. ඒ නිසා මං කියන්නේ හැමතිස්සෙම අර තමුන්ගේ අවසාන අවස්ථාව ගැන ගොඩක් හිතන්න කියලා. ඒක හොඳ එකක් ඒක. එතකොට කවදාකවත් හිත තමුන්ට වරද්දන්නේ නැහැ පාර. නැත්තම් වරද්දවනෝ. වරද්දන තැනක් බලබලා ඉන්නේ වරතෝ නටාගෙන කියලා. හිත අපට පාර වරද්දනෝ. අපට ආධ්‍යාත්මීය පාරක යන්න දෙන්නේ නැහැ. හිත හරිය කැමති අපි භෞතික පාරක් තෝරගන්නවට. මොකද හිතට සතුට දුක ගොඩක් තියෙනේ පාරේ. ආධ්‍යාත්මීය පාර අපි තෝරගත්තාම හිතට දැනෙන සතුට දුක නැති වෙලා යනවා. ඒනට අපට හොඳ ඒ පාර, හිතට හොඳ අර පාර. අපි හැමදාම තේරුවේ අපට හොඳ පාර නෙමෙයි හිතට හොඳ පාර. දැන් අදත් ඉඳලා තෝරන්න අපට හොඳ පාර. තව ඔවිදි මේකේ ඉතින් අන්තිමට තේරෙන දේ තමයි ඉතින් අපිට කරන්න විකල්පයක් නැහැ වෙන. කරන්න තියෙන්නේ පූසෝ විදිහට අපිට කරන්න තියෙන්නේ අපේ උරුමය අපේ අත් දෙකේ තියාගෙන එකක් මහලු බව සාමිය යාම කියන දේ අතේ තියාගෙන අපි අල්ලගත්ත මීය දිහා ජීවිතාන්තයේ තෙක් වොච් කියන්නේ අපි සිහි කල්පනාවෙන් ඉන්න එක විතරයි. දැන් සතිපට්ඨාන සූත්‍රයේ නවසිවතික ගැන විස්තර කරනකොට ඒකේ තියෙන්නේ අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතිතෝති. ඒ හැම ඒ නමේම තියෙන්නේ මේ මමත් මේ වගේ වෙනවා. අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒවං අනතිතෝති. මමත් මේ වගේ වෙනවා. මං තාම මේක ඉක්මවුවේ නැහැ. ඒ කියන්නේ මං ඒ ස්ටෙප් එක පහු කළා නැහැ. දැන් මං ළමයෙක් වෙන ස්ටෙප් එක පහු කළා. හැබැයි මං මිනි පෙට්ටි එක දාලා තියලා පුච්චන එක, වලදාන එක, කුණු වෙන එක ඒක පහු කළා නැහැ. කොබලන එක තේරෙන්නේ නැහැ. එතකොට අපි හිතන්නේ මම මේක පහු කළා නැහැ. අන්න එහෙම හිතෙන එක නේ හැමතිස්සෙම ඒ ආධ්‍යාත්මී මගට નિરાයාසයෙන්ම එනවා. එහෙම හිතෙන්නේ නැති එක නා පායට යනවා. ඒ පාරවල් දෙකක් තියෙනවා. අවසරයි භාග්‍යවත් වහන්සේ. වගේ තුන වහන්සේ මේ පූසාට පූසා මීය අල්ලගත්තට පූසට හිතෙනවා ලොකුකම ආඩම්බරයක් ඇති වෙනවා. ඒක නම් හරි භයානක. ඒක මමත්වේ ඇති වෙනවා. මමත්වේ ඇති වෙලා මේ හිත ඉදිමිලා තමයි එතන වෙන ප්‍රශ්නයක් ඇති කරගන්නවා. මේ ඊට පස්සේ වෙනම දැන් අර සිහියත් නැති වෙලා එයා කළ යුත්ත නොකළ යුත්තවත් තේරෙන්නේ නෑ. ඒ සමාජයට සාපේක්ෂව කෙනෙක් යමක් දන්නවයි කියලා හිතුවාම ඒ දන්න එකට සමාජයේ වටිනකමක් තියෙනවා. ඔය ඒ වටිනකම ලුවට ගහලා. පැහැදිලිනේ? එහෙමයි ස්වාමී. ඕක පිටා භයානකයි. මිනිහෙක් කඩුවක් තමුන්ගේ අතට දුන්නාම ඉදලක් දුන්නා කියලා හිතාගන්න. මොකද්ද මගේ අතට දීලා තියෙන්නේ? ඉදලක්. මට මේකෙන් කරන්න පුළුවන් ලොකුම දේ අතුගාන එක විතරයි. මේකෙන් කාටවත් කපන්න කොටන්න ඒව කරන්න බෑ කියලා අන්න යා දිනු. කඩුවක් දුන්නාම කඩුවක් හම්බු නැහැ කියලා හිතාගත්ත මිනිහා පැරදි. ඒ කියන්නේ තමන්ගේ හිත අල්ලගත්ත වෙලාවට තමුන්ගේ හිත තේරුම් ගන්නකොට ඒක ලොකුකමක් වශයෙන් දැනෙනවා නම් එයා එතෙන්දී මාර්ගය විනාශ කරගන්නවා. එයාට ඒක දැනෙන්න ඕන මට මෙච්චර කාලයක් කරගන්න බැරිව තිබිච්ච එකක් මම කරගත්තා. දැන් මට මෙතන ඉඳලා කරන්න තියෙන ඊටත් වඩා අමාරු එකක්. පැහැදිලිද? ඇත්තටම ඊටත් වඩා අමාරු එකක්. ඒක ආඩම්බර වෙන්න කාරණයක් නෙමෙයි. ඒක කඳුළු සලන්න දත් මිටි කන්න කාරණයක්. තමන්ගේ සිත හොයාගත්තා කියන එක. ඒ කියන්නේ එතන ඉඳලා විමුක්ති මාර්ගේ වැඩ. එතන ඉඳලා තමයි සාපේ පටන් ගන්න. පටන් ගන්න එතන ඉඳලා. ඇත්තටම එතන ඉඳලාම සාපේ තියෙන්න ඕන. ඒ මාර්ගය ඉවර වෙනකම්ම. එහෙම නැත්නම් හොරු ඒකෙන් එනවා. බොරුකාරයෝ එනවා. තක්කඩි වංචාකාරයෝ එනවා. මේ විමුක්ති මාර්ගේ එන්න ඕන තමන්ගේම කුරුසේ කරේ තියාගෙන ඉන්න මිනිස්සු. තේරුණා කියන එක? එහෙමයි සාර. තමන්ගේ කුරුසේ කරේ තියාගෙන මිනිස්සු විතරයි මේ පෙරහැරේ ඉන්න ඕන. වෙන එකෙකුට ඒක ඉන්න අවසර නැහැ. ඒ විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. අපි එතකොට හඳ සෙවිල්ලෙන් ඉන්න ඕන මේ පෙරහැරේ ඉන්නේ තමන්ගේ කුරුසේ තියෙන මිනිස්සු ඉන්නවද කියලා. මිනිස්සු කරන්නේ කුරුසේ වෙනුවට කුඩයක් අරන් එනවා. ඒව බෑ. කුරුසේ අරන් එන්න ඕන. තමන්ගේ මරණය අරන් එන්න ඕන. එමෙ නැත්නම් මේ මුක්ති මාර්ගය වඩන්න බෑ. බොරු කළොත් විසි වෙනවා. ඇත්තටම ගියොත් අමාරුවෙන් යනවා. පැහැදිලිනේ? කවුරුවත් ලේසියෙන් යන කවුරුවකුත් නැහැ. අනනස ඒ වගේ අවස්ථාවක යා ශ්‍රද්ධාව එකතු කරගත්තොත් එතෙන්ට ශ්‍රද්ධාව තියෙන තාක් යා යනවා. ඇත්තටම ශ්‍රද්ධාව තියෙන එක නම මොනවත් කරන්න ඕනේ නැහැ. යා වඩන්න ඕන නැහැ. යා දේශනාවට සවන් දීලා ශ්‍රද්ධාවෙන් යාගේ නිවන කල් දදා හිටියනම් හරි. විමුක්තිය කල් දදා ඉන්න. මොකද යාට භක්තිය තියෙනවා, විශ්වාසය ඇදහිම තියෙනවා. එයාට අවශ්‍යම වෙලාවට හම්බ වෙනවා. ඔබට ජීවිතයේ යමක් අවශ්‍ය
අවශ්‍යම වෙලාවටද ඕන වෙලාවටද අවශ්‍යම අවශ්‍යම වෙලාව තියෙනනේ ඒ වෙලාට නෙවන ඇත්තරම විමුක්ති හම්බෙන්නේ වෙලාවට ඒ ශ්‍රද්ධාවන්තයෙකුට. එනිසා මට තේරෙන්නේ මගේ ශ්‍රද්ධාව විතරක්ම ප්‍රමාණවත් වෙන මුකුත් ප්‍රඥාවල් ඒව කතන්දර ඕන නෑ. මුකුත් මට තේරෙන්නේ කිසිම ධර්මයක් ඕනත් නෑ. දැන් මෙහෙ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මේ ධර්මය හොඳට අහලා හොඳට වඩනෝ. අනිත් එක්කෙනා කිසිම දෙයක් දන්නේ නැතුව එයා මේ අතුගාන විතරයි කරන්නේ. මං අහන්නේ මේ දෙන්නම එක්ක යයිද මම අර අතුගාන එක තියලා යයිද? මං කරන්නේ මෙහෙමයි. මම කියන අර ධර්මය අහපු එකට දැන් උඹ ඔක්කොම දන්නෝ. උඹ මේ ඔක්කොම ඇහුවා. ඒ නිසා උඹ මගේ ඇඟේ එලිලා එන්න එපා. උඹ තනියම වරෙන්. මේ අම්මණ්ඩි මුකුත් ඇහුවේ නෑ. මේ අම්මණ්ඩි මුකුත් දන්නෙත් නෑ. ඒ නිසා මම මේ අම්මණ්ඩි කරේ තියාගෙන යන්න. මම හරිද වැරදිද? එතන මම අහන්නේ ගියේ කවුද කියලා. ඔක්කොම කට රට තියාගෙන බලාගෙන ඉන්නෝ. මේ ඔක්කොම බණ අහපු එකා මෙන්න මෙහෙ අන්න අර අම්මණ්ඩි ගියා. ඒ තමයි විමුක්තිය. ඒක තියෙන විදිය. භක්තිය විතරයි පරීක්ෂා කරන්න. වෙන මුකුත් පරීක්ෂා කරොත් ඒ කරන හැම පරීක්ෂණයක්ම සාපේක්ෂකයි. භක්තිය නිරපේක්ෂකයි. ඇයින් භක්තිය නිරපේක්ෂක වන්නේ? එය එක් අයෙකුට පමණක් තියෙන නිසා. පැහැදිලිනේ? දෙන්නෙකුට තිබුණොත් ආයි බය භක්තිය සාපේක්ෂකයි. නිරපේක්ෂකයි. ඒ නිරපේක්ෂකේ නිවනට ඉතාම ළඟයි. නිකං පිඟානකට බත් බෙදනවා. ඔක්කොම එලෝලු ඔක්කොමත් එක්ක. මං අහන්නේ මං පිඟාන පෙන්නලහනවා පරිප්පු වලට බත් ළඟද කියලා. ළඟ මොකද්ද? බත් උඩ පරිප්පු තියෙන්නේ. පැහැදිලිනේ? ඒ වගේ මේ භක්තිය. භක්තිය තමයි බත්, පරිප්පු තමයි නිවන. මේක ඉතාම ළඟයි. ඒ නිසා භක්තිය විතරක්ම ප්‍රමාණවත්. ලේසියෙන් යන්න පුළුවන්. ඒක අමාරු නෑ. ඒක මහා බරක් නෙමෙයි. මේ නිවන ජීවිතේ බරක් කරගන්න පදන් ඔයගොල්ලන්ට වැරදිලා තියෙන ඔයගොල්ලෝ මේක මහා ලොකුවට හිතනවා. ඒම එකක් නැහැ. පොඩි කතාවක් තියෙන්නේ, හිමින් කරන්න ඕන දෙයක් තියෙන්නේ, කලබල නොවී ඉන්න තියෙන්නේ. අවසරයි ස්වාමින් වහන්ස. පූසා මීයක් ව අල්ල ගන්නවා. එතෙන්දී මේ පූසට අරමුණක් තියෙනවා තමන්ගේ බඩගින්න නිවා ගන්න. මං හිතන්නේ ඒක තමයි අපි නිර්වාණය සාක්ෂාත් කරනවා කියන අරමුණ. සත්‍ය වෙනකෙනාගේ අරමුණ තමයි මීයව තේරුම් ගන්න එක. මීයා තේරුම් ගත්ත දවසට එයාගේ බඩගින්න නිවෙනවා. එතකන් එයාගේ දැවිල්ල නිවිලා ඉවර වෙන්නේ නැහැ. මං කියන එක පැහැදිලිද? එහෙමයි. ඒක ඔබේ සිත තේරුම් අරගෙන ඉවරුනහම ඔබේ දැවිල්ල අවසන් වෙනවා. ඒ කියන්නේ කුසගින්න සදාකාලෙටම නිවෙනවා. දැන් ඔය කොච්චර කෑවත් කුසගින්න නිවෙන්නේ නැහැනේ. බඩ පිරෙන විතරයිනේ. ඒකනේ කුසගින්න ආයි මෙහෙම 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 නැගලා එන්නේ. දැන් මේ අපි කියන එකේදි කුසගින්න සදාකාලෙටම නිවිලා ශාන්ත සුවයටපත් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉවරයි මේ සසර. ඒ අර මීයව ස්ටඩි කරත් එයාව තේරුම් ගත්තොත් එයා හැසිරීම චර්යා පද්ධතිය අපි බලන් හිටියොත් මීයත් මැරෙනවා පූසත් මැරෙනවා. ඒකම තමයි දැන් මම කියන්නේ. දැන් අපි මේ නිර්වාණ මාර්ගය හොයාගෙන යන ගමනේදී අපි මේ යන්න ඕනේ මේ ඉවරයක් කරන්න බැරි භෞතිකයක් ත්‍රූ මේක යන්න ඕනේනේ. ඔව්. දැන් මේක අපි දැන් හිතාගන්න භෞතික ඉවරයක් නැහැ. භෞතික අසීමාන්තිකයි. උඩටත් යටටත්. ඒ වගේම ඒක හැම මොහොතකදීම වෙනස් වෙනවා. අපි හිතාගෙන ගියොත් මේක මෙතන ඉවර කරනවා කියන්නේ වෙනස් වෙන නිසා භෞතිකයක් නැහැ. ඒක තමයි. වෙනස් වෙන නිසා භෞතිකයක් නැහැ. අපි හිතන් ගියොත් මේක මෙතනින් ඉවර කරනවා කියලා අපි එතෙන්ට පය දිනකොට ඒක එතන නැහැ. නෑ, ඒ තව එකක් ඉස්සරහින් තියෙනවා. ඊට පස්සේ ඒක ඉවර කරන්න වෙනවා. ඒකට පය තිබ්බම තව එකක් තියෙනවා. ඒකයි මේ සාපේක්ෂකේ මුලාවක් කිව්වේ. එතනදී අර පූසත් එක්ක සෙල්ලම් කරන්න, මීයා එක්ක සෙල්ලම් කරන්න අපිට සිද්ධ වෙන්නේ ඒ කියන ඒ භෞතිකය තුල. හැබැයි ඒ පූසා මැරෙනකන් අපි සෙල්ලම් කරනව සමහර විට දැන් කන්නේ නැහැනේ බඩගින්න තිබ්බට. ඔව්. පූසා මැරෙනකන් අපි සෙල්ලම් කරනවා ඒ පූසත් එක්ක, මීයත් එක්ක. ඔව්. එතෙන්දී ඒ මීයා මැරෙන වෙලාවේ අපිට බඩගින්නත් නැති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. බඩගින්න සදාකාලටම නැති වෙනවා. මීය මැරෙනකොට බඩගින්න සදාකාලටම ඉවර වෙනවා. ඒ කියන්නේ යා මනස ගැන සියල්ල අධ්‍යයනය කරනවා. මනස ගැන සියලු අධ්‍යයනය ඉවරුනහම ඔහුට මනස නැති තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ ඒක තමයි සත්‍ය අවබෝධ කළා. රහත් වුණා කියන්නේ ඒක.
එතනදී ස්වාමීන් වහන්සේ අපි ඒ අරමුණ තියාගන්න අවශ්‍යයි නේද? මට ඒක තමයි තියෙන ප්‍රශ්නේ. මොකද අරමුණ? නිර්වාණ අරමුණ අවශ්‍ය කරන්නේ මාර්ගය පැහැදිලි නැති කෙනෙකුට. හොඳටම මාර්ගය පැහැදිලි වුණාම අවශ්‍ය කරන්නේ මාර්ගය විතරයි. දැන් ඕගොල්ලෝ ගාලු යන්න යනවා. බස් හෝල් එකට යනවා. බස් හෝල් එකට යනකොට අපි අහනවා කොහෙද යන්න කියලා. එතකොට කියන්නේ මොකද්ද? ගාලු යන්න යනවා කියලා. ඊට පස්සේ අපි ගිහිල්ලා ගාල්ලේ බස් එකට නගිනවා. දැන් එතකොට අපෙන් කවුරු හරි අහනවා කොහෙද ඉන්නේ කියලා. එතකොට අපි කියන්නේ මොකද්ද? අපි බස් එකේ ඉන්නේ. අපි යාට ඩීටේල් කියන්න යන්නේ නැහැනේ. ගාලු යන්න ඕන වුණා බස් එකකට නැග. දැන් මේ ගාලු යන බස් එකේ ඇතුලේ ඉන්නේ. එහෙම කියන්න යන්නේ නැහැනේ. බස් එකේ ඉන්නේ. ඉතින් ඇත්තටම බස් එකේ ඉන්නේ. බස් එකේ ඉන්නේ කෙනා ගාල්ල ගැන හොයන්නේ නැහැ. අර බස් එකේ ඉඳගෙන ඉන්නේ ගාල්ලේ බස් එකේද කියලා හොයනවනම් ඒ කියන්නේ ඌ ගිහිලා තියෙන වැරදි බස් එකකට. කොබලන්නේ ඒක තේරෙන්නේ නැහැ. කොන්දොස්තරකින් අහනවා මේක යන්නේ ගාල්ලේ හන්දියටද කියලා. ඒ කියන්නේ යා ඉන්නේ බස් එක වැරදි. එයාට විශ්වාස නැහැ. බෝඩ් එක බල්ල නැග්ගනම් තමයි විශ්වාස තියෙන්නේ. බෝඩ් එක බල්ල හරියට සොයලා නැගලා නැහැ. එතකොට එයාගේ ගමන සැක සංකා තියෙන දිගටම. ඔව්. එතකොට එයා යන ගමනාන්තය කොහොමවත් වැරදි. මං කියන එක පැහැදිලිද? මුලදීම මේක නිරවුල් කරගන්නවා. අපි දන්නවා මේක යන්නේ ගාල්ලට. මේක ගාල්ලට යනවා කියලා කොන්දොස්තරගෙනුත් ඇහුවා, ඩ්‍රයිවර්ගෙනුත් ඇහුවා, බෝඩ් එකත් බැලුවා. හරි. දැන් නිදාගනි. ගාල්ලට ගිහිල්ලා හැරවන්න. පැහැදිලිද? පැහැදිලිද? පැහැදිලි සෝමනස්. නිදා ගන්නකොට ඒ බස් එක වලවල් උඩින් ගිහිල්ලා අරක දඩස් ගාලා උඩින් වැටෙන්නේ නැද්ද? වැටෙන්නේ. ඈ? නැකිටලා කතා කරන්න පුළුවන්ද? කතා කර ගමන් ඩ්‍රයිවර් කියන්නේ මොකද්ද? ඇයි තොට නිදා ගන්න කියලා නේද කිව්වේ? නිදා ගන්න. කොච්චර දේවල් අර බස් එකේදී වුණත් කතා කරන්න තහනම්. ඇයි? කියලා තියෙන ගාලට ගිහිල්ලා බස් සවන නිදාගෙන ඉන්න කියලා. එහෙම. පැහැදිලිනේ. නිදා ගන්න බැරි එකා මොකද්ද? බස් එක අර වලකින් මෙහෙම වැටෙනකොට අපෝ මේ බස් එක හරියන්නේ නැහැ කියලා වෙන බස් එකකට බහිනවා. ඒ යා මාර්ගේ වරද්ද ගන්න තැන. මම කියනවා පැහැදිලිද? මේ කියන්නේ නිවන් මඟ ගැන කියන්නේ. ඒ කියන්නේ බස් එකේදී මොන අතුරු අන්තරාව සිද්ධ වුණත් දරා ගන්න ඕන. තමයි බස් එක හැපෙන්නත් පුළුවන්. ඒ බස් එක ඇතුළේ ඉන්නේ මිය යන්නත් පුළුවන්. හැබැයි මිය ගිහිල්ලා ආයි ඒගොල්ලෝ ඒ බස් එකේ එතරම් වෙලා වාඩි වෙනවා. අවුලක් නැහනේ. ඒ මාර්ගයේ තියෙන විදිය. ඒක තියෙන්නේ එහෙම. ඒ බස් එකේ එතෙන්ටම ඒ ෂීට් එකටම ආයෙවිලා වාඩි වෙනවා. ආයි ඒ ගමනම යනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ආයි මැරුණහම එතනම ඇවිල්ලා වාඩි වෙන්නේ ආයි ගාල්ලට යන්න. ඔව්. එතෙන්දී ඒ කවදාකවත් වරදින්නේ නැහැ. ඒක ඒක ඒ ඒ ගාල්ලට යෑමේ අරමුණ තියෙන නිසානේ ආගාව. එතකොට ගාල්ලට නේ බස් එකට වෙලා වාඩි වෙන්නේ. යන්නේ ගාල්ලට. එයා ගාල්ල මොනවාගේද කියලා දැනගෙන යන්නේ. ගිහිල්ලා නැත්තම් දන්නේ නැහැනේ. ඉතින් මං අහන්නේ නිවන ගැන අරමුණ ඕනෝට වඩා තියාගන්න හැම කෙනා ළඟම ඒ අරමුණ වැරදි කියලා. ඒ අවසාන විමුක්තිය ගැන තියෙන අදහස වැරදි. පැහැදිලිනේ. මාර්ගය ගැන විතරයි අදහසක් තියෙන්න පුළුවන්. මොකද අපිට මාර්ගය පේනෝ, අපිට මාර්ගය දැනෙනෝ, අපි තුල මාර්ගය පවතිනෝ. අපි තුල අවසානේ පවතින්නේ නැහැ. ඒ නිසා මේ අවසාන දැන් ඔතන අවසානේ හිතේ තියාගෙන ගියාම වෙන අවුල කියන්න. මොකද්දෝ නිවනක් හිතේ තියාගෙන මාර්ගයේ වඩනවා. වඩන බලනකොට හම් වෙන්නේ ඒක නෙමෙයි. එතකොට කියන අපෝ මේක නම් වැඩන්නේ නැහැ කියලා. දැන් පැහැදිලිද? දැන් ගමනාන්තයේ තියාගෙන වැඩිය යුතුද නොවැඩිය යුතුද? නොවැඩිය යුතුයි. ඒ වඩන හැක්කෙනා ළඟක තියෙන කෘතීම නිවන. එතනදි ස්වාමීන් වහන්සේ දැන් අපිට මොකක් හරි දැන් මේ ඇත්තටම කියන්නම් ගමන ලේසි කරගන්න විදිය. ඩ්‍රයිවර් විශ්වාස නම් එච්චරයි. ඔව්. ඊට වඩා ඕකේ තර්ක කෝටියක් ගෙනාවත් වැඩක් නැහැ. ඩ්‍රයිවර් විශ්වාස නම් ඌ ඕක හප්පන්නෙත් නැහැ කොහෙවත්. හැප්පුවත් ආයි මිනිස්සු බස් එකෙන් බස්සලා බෙහෙත් දාගෙන ආයි සීට් එකෙන් වාඩි කරගෙන ආයි එක්කන් යනවා. ගිහිල්ලා නැගිට්ටවනවා. පැහැදිලිද? එහෙමයි. ඉතින් ඒ ඇතිනේ. ඇති. දැන් ඊට වඩා හොයන්න ගියොත් මේක මහා සංකීර්ණ ගමනක්. තේරුණාක් නෑ. ප්‍රශ්න වැඩි දැන්. ශ්‍රද්ධාව කියන්නේ ඒක. ඒ විශ්වාස වෙන්න ඕනේ. විශ්වාස කෙනාට ගමනක් පවතිනවා. නැත්තම් කොහොමත් ගමනක් නැහැ.